අයිබෝවන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ සුපුරුදු පරිදි එක්වී සිටින අද දවසේදී අපි ආරාධනා කර අපේ මැදිරියට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයාට අයිබෝවන් කියලා ඔබතුමාව අපි අද වැඩසටහනට පිළිගන්නවා අයිබෝවන් විශේෂයෙන්ම ඔබතුමා පසුගිය දිනක බොහොම දරුණු ප්‍රකාශයක් විවේචනයක් ඉදිරිපත් කළා ඒකත් එක හේතුවක් අද දවසේදී මේ කතාබහට අපි බලමු මොකද එතුමා කිව්වේ කියලා දේශපාලනී කරන දේශපාලනී කරණය වෙච්ච රටේ තිබෙන දූෂිත ආයතන අතරින් ඉතාමත්ම දූෂිත ආයතනයක් තමයි ව්‍යවස්ථාදායක සභාව. අද ජනාධිපතිවරයාට අභියාචනාධිකරණයට සභාපතිවරයෙක් පත් කර ගැනීමටවත් මේ ව්‍යවස්ථාදායක සභාව ඉඩකඩ සලසා දෙන්නේ නැහැ. මෙම සභාව මගින් නිර්දේශ කරපු බොහෝ අවස්ථාවලදී නිවැරදි සාධාරණ යුක්තිසහගත අපක්ෂපාතී තීන්දුව తీරන ගත්තේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. ඊට උදාහරණ වශයෙන් මට කියන්න පුළුවන් සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මහත්මයාට නීතිපති තනතුර සඳහා යවපු නිර්දේශය ප්‍රතික්ෂේප කළේ ඊට පෙර රජයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් කර තිබීම නිසා. දැනට අභියාචනාධිකරණයේ වැඩ බලන විනිශ්චයකාරතුමිය වශයෙන් කටයුතු කරන දීපාලි විජේසුන්දර මැතිණිය අභියාචනාධිකරණයේ සභාපති තනතුර සඳහා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර තනතුර සඳහා ජනාධිපතිතුමා යෝජනා කර සෑම අවස්ථාවකම ව්‍යවස්ථාදායක සභාව එය ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කරන්න තිබුණ එකම හේතුව තමයි සුදුකොඩි නඩුවේදී එතුමිය විනිශ්චය මහාධිකරණ විනිශ්චයකාරවරිය විදිහට ඒකේ චූදිතයන් වැරදි කාර්ය කරලා නඩු තීන්දුව ලබා දීම. ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සමාජිකයෝ හරි දැන් ඉන්න සමාජිකයෝ හරි මේ මම කරන චෝදනාව වැරදි කියලා කියනවනම් ඒ සියලු දෙනා එක්කම එකට උනත් මම විවාදයකට සූදානම් සජීවී රූපවාහිනි විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා. මේ අභියෝගය කවුරු හරි බාරගත්තද? මට දැනගන්න තාම කවුරුත් නැහැ. කිසිම කෙනෙක් බාරගන්න පාටකුත් නැද්ද? අඩු ගානේ ඔබතුමා මේ ප්‍රකාශය කරාට පස්සේ ඔබතුමත් එක්ක මොන වගේ කතා බහක්ද ඇති වුනේ? තාම කාගෙවත් උත්තරයක් නැහැ. හොඳයි අපි එමනම් තවත් ඒකට බලාපොරොත්තුව තියනවා. ඒ කියන්නේ තවදුරටත් මේ වැනි සාකච්ඡාවක් ඇති වේවි කියලා ඔබතුමායි විවාදයකට આવු සූදානම්. හොඳයි. දැන් මේ ඔබතුමා කියන ආකාරයට දැන් මේ ව්‍යවස්ථාදායක සභාව මේ තරම් දූෂිත ආයතනයක් කියලා ඔබතුමන් පැහැදිලි කරනවා. හැබැයි දැන් මේකේ ඉන්න මේ කණ්ඩායම දූෂිත ක්‍රියාවක නිරත වෙනවා නම් ඇයි මොකටද ඔවුන් එහෙම මෙතරම් දූෂිත ක්‍රියාවක නිරත වෙන්න හේතුව මොකක්ද ඔවුන්ගේ අරමුණ වෙන්නේ? දිල්ක මේ ඊගොල්ලන්ගේ අරමුණ කියන්න කලින් ඇයි අපිට මෙහෙම එකක් වුවමනා වුණේ කියන කාරණේ අපි දැනගන්න ඕනේ. ඇයි අපිට මෙහෙම ව්‍යවස්ථාදායක සභාවක් ඕන වුණේ? ඇයි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අපි ප්‍රමුඛතාවයක් දීලා ව්‍යවස්ථාදායක සභාවක් හැදුවේ? ඇයි මීට පෙර 17 වෙනි සංශෝධනයේදීත් හදලා තිබුණා මේ වගේ සභාවක්. ඒක අහෝසි කරුවා 18න් අපි නැවතත් ඊට වැඩිය ශක්තිමත් එකක් ඕනේ කියලා හැදුවා. ඇයි හැදුවේ අපි? අපි කිව්වේ මේ රටට ඕන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන නම් මේ රටේ තියෙන ඕන නීතියාධිපත්‍ය. නීතියාධිපත්‍ය නැති රටක යහපාලනයක් නැහැ. අග ඉඳලා මුලටත් මුල ඉඳලා අගටත් ඒක කුණු වෙච්ච දෙයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් නීති ආධිපත්‍ය ඕන. මීට අවුරුදු 800කට විතර කලින් ලෝකේ තිබුණ හැම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්ම තිබුණේ පාලකයාගේ රැකවරණය පිණිස. ඒ කාලේ තමයි මිනිස්සු දසලක්ෂ ගණන් ජීවිත පරිත්‍යාග කරලා සටන් කරලා විප්ලව කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත්තේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත්තම ඒකේ වැදගත්ම අංග තුනක් තිබුණා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. හැබැයි අර අනිත් ආයතන දෙකේ ස්වාධීනත්වයට වඩා ඒගොල්ල කරන්නේ දේශපාලනේනේ. අධිකරණයේ කෙනෙක් ස්වාධීන වෙන්න ඕන. එතකොට මේ ස්වාධීන අධිකරණේ මුල්ගල තිබුවේ මීට අවුරුදු 803කට කලින් මැග්නා කාටා ගිවිසුමෙන් 1215 බ්‍රිතාන්‍යයේ මහජන නියෝජිතයෝ රජුරුවත් එක්ක තිබුණු සටන අවසාන වුණේ ස්වාධීන අධිකරණයකට මුල් ගල තියලා. ඒකෙදි තමයි කියන්නේ to none will we sell the justice, to none we will deny or delay the justice කියලා.
අපි කාටවත් යුක්තිය විකුණන්නේ නැහැ, මුදලට දෙන්නේ නැහැ. අපි කාටවත් යුක්තිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි කාටවත් යුක්තිය ප්‍රමාද කරන්නේ නැහැ. එතකොට මේ නීති ප්‍රතිපත්තිය ලෝකෙට හඳුන්වලා දෙනකොට අපේ මව් පාර්ලිමේන්තුවේ තියෙන මහා බ්‍රිතාන්‍යයේ පිළිගත් සම්ප්‍රදාය තමයි king is under no man. කියන්නේ රජුරුව කවුරුවත් මිනිහෙකුගේ යට තින්න කෙනෙක් නෙවෙයි. හැබැයි 1200 ගණන්වල හිටපු හෙන්රි බ්‍රැක්ටන් කියන විනිශ්චයකාරවරයා නීති විශාරදයා ලෝකෙට අලුත් දර්ශනයක් දුන්නා. ඒක මත තමයි මේ නීති ආධිපත්‍ය වර්ධනය වුණේ. King is under no man but under the God and law. රජුරෝ කිසි මිනිහෙකුට යටත් නැහැ, හැබැයි දෙවියන්ටයි නීතියටයි යටත්. ඔය 1250 ගණන්වලදී එතුමා ඒ ලෝකයට දේශනා කරපු දර්ශනයේ යථාර්ථයක් බවට පත් වෙන්නේ පළවෙනි චාල්ස් රජුරෝ එල්ලලා මරන්න නඩු තීන්දුව දෙනකොට ජෝන් බ්‍රැඩ්ෂෝ 1649 ගණන්වල රජ්ජුරුවොත් නීතියට යටත් කියලා ලෝකෙට ඉදිරිපත් කරපු පළවෙනි උදාහරණය තමයි ඒ විනිශ්චය මණ්ඩලයේ සභාපති විදියට හිටපු ජෝන් බ්‍රැඩ්ෂෝ අස්සම් කෙරුවා දේශද්‍රෝහී වීමේ වරදට රජ්ජුරුව එල්ලලා මරන්න පළවෙනි චාල්ස් රජ්ජුරුව එල්ලලා මැරුවා. ඒක තමයි මේ අධිකරණයේ ඉතිහාසය. 1680 ගණන්වල බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ මහජන නියෝජිතයෝ මේරි විලියම්ස් කුමාරයයි කුමාරිගේ රාජකීයත්වය පිළිගන්න බෑ කිව්වා. පිළිගන්නවා නම් අපිට කොන්දේසියකට අස්සම් කරන්න ඕනේ. මොකද කොන්දේසිය විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය අඩු කරන්නේ නැහැ. විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වයට මැදිහත් වෙන්නේ නැහැ. ඒකට ඔය රජකම ගත්තේ එකට අස්සම් කරලා. නැත්තම් එංගලන්ත මහජන නියෝජිතව සූදානම් වුණේ නැහැ රජකම පිළිගන්න. ඒ කියන්නේ ස්වාධීන අධිකරණය කියන එක අපිට ඒ තරම්ම වැදගත්. අපේ අධිකරණ ඉතිහාසයේ ඉතාම අමිහිරි මතක සටන් අපිට තියෙනවා. අපිට මතක ඇති අපේ රටේ ජනාධිපතිවරු කිව්වා මිනිස්සුන්ට අධිකරණ තීන්දුවක් දුන්නම ඒකට විරෝධය පාන්න නඩුකාරයෙකුගේ ගෙවල් වලට ගිහිල්ලා ගල් ගහන්න මිනිස්සුන්ට මූලික අයිතිවාසිකම් තියෙනවා කියලා කිව්වා. අපිට මතක ඇති. ඒ එක්කම 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාපිලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අලුත් ව්‍යවස්ථාව පිහිටවනකොට එවකට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 5 දෙනෙක් ගෙදර යවුවා. එක්වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු පදවියට වඩාත්ම ජ්‍යෙෂ්ඨ සුදුසු රාජ වනසුන්දර මැතිතුමාට අගවිනිසුරු පදවිය දෙන්න එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එන්නකුව නිවසට ඇවිල්ලා එතුමා මෙහෙම අගවිනිසුරු පදවිය ලිපිය දුන්නා. ඒ ගමම එතුමා අනිත් අතින් කිව්වා තව ලිපියක් දුන්නා දින නැති ලිපිය මේකේ මම ඉල්ලාසු නැයි කියලා ඒකට අස්සම් කරන්න කියලා. එතුමා කිව්වා කරු ජනාධිපතිතුමනි මට මේක අස්සම් කරන්න බෑ කියලා. එතුමාට කියලා තිබුණු එතුමමයි අපිට මේ අදහ මේ තොරතුරු ලබා දුන්නේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාට කිව්වා ඇයි මේ වගේ රන්මය අවස්ථාවක් ඔබ අතාරින්නේ කරුණාකරලා කල්පනා කරලා ඇවිල්ලා මට හෙට කියන්න කියලා. එතුමා කිව්වා මට තව දවස් 100ක් කල්පනා කරුවත් මගේ හෘද සාක්ෂියට විරුද්ධව මට තීන්දු ගන්න බෑ. ඒ නිසා මගේ වෙනසක් නෑ කියලා. එහෙනම් දෙකම දෙන්න කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ලාච්චු දාගත්තා. එතුමා අගවිනිසුරු පදවිය නැතුව ගෙදර ගියා. ඊට පස්සේ කනිෂ්ඨ විනිශ්චයකාරතුමෙකුට දුන්නා. ඉතින් මේ ඊට පස්සේ මතක ඇති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමන්ගේම හොඳම මිත්‍රයා තමයි අගවිනිසුරුවරයා විදියට පත් කරගත්තේ නිවිල් සමරකෝන් මැතිතුමා රාජනීතිඥ. එතුමා බලාපොරොත්තු වුණා එතුමට ඕන විදිහට මෙතුමා නඩු තීන්දුව ලියන්න ඕනේ කියලා. එහෙම ලිව්වේ නැහැ නේ. ඒ ලිව්වේ නැති වෙනකොට එතුමා අර සින්න දොරේ පාසලේදී කරපු කතාවක් අල්ලලා එතුමට ගෙනව දෝෂාභියෝගයක්. ඒ දෝෂාභියෝගේ පදනමක් නැහැ. ඒක නිසා ඒක කල්මැරුවා එතුමා විශ්‍රාම ගන්නකම්. ඊට පස්සෙත් අපි දන්නවා ඊට පස්සේ හිටපු අගවිනිසුරුතුමන්ලට මේ වගේ දෝෂාභියෝග ආවා. සරත් සිල්වා මැතිතුමාට ආවා. ශ්‍රාණි බණ්ඩාරනායක මැතිනියට ආවා. එතුමියගේ දෝෂාභියෝගෙන් එතුමිය ඉතාමත් අසාධාරණ විදිහට එළියට දැම්මා. විනිශ්චයකාර අගවිනිසුරු පදවියෙන් නිරපුවා. අපි එදත් සටන් කෙරුවා අපේ තනතුරු වෙනුවෙන්නේ අපිට මුකුත් දිනාගන්නේ නැහැ. මුළු ලංකාවේම නීතිඥවරු එදා එක මතයකට ආවා. එක මතයකට ඇවිල්ලා 3400ක් අපේ විශේෂ සභා රැස්වීමට කොළඹ ඇවිල්ලා අපි ඒකමතිකව සියලු තීන්දුව ගත්තා. ඒ තීන්දුව වැරදි කියලා. එදා විනිශ්චයකාරවරුන්ට ගල් ගහනකොට, එදා විනිශ්චය ශාලාවලට ගිහිල්ලා ගිනි තියනකොට, එදා විනිශ්චයකාරවරුන්ට මහපාරේ ගහනකොට,
අපිට සිද්ධ වුණා පාරට බහලා දවස් ගණන් අධිකරණ වැඩ වර්ජිනේ කරලා අපේ ගෙවල් වලට ඇවිල්ලා වෙඩි තියද්දිත් අපි ඒව කරා. ඒකේ ප්‍රතිලාභ මේ නීතිඥ වෘත්තිය කවුරුවත් අපේ සමාජිකයන්ට සහෝදරයන්ට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ මේ රටේ මහ ජනතාවට. මොකද මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඉන්න ජන කොට්ටාස තමයි විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරු. නමුත් විනිශ්චයකාරවරුන් කියන්නේ ඉතාමත්ම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සමාජ ක්‍රියාකාරීත්වය පුදුම විදියට හිර කරලා තියෙන්නේ. ඒ වෘත්තිය හැටි. දැන් අපි කියනවනේ වැලිකඩ පැත්ත යනකොට තියෙනවනේ හිරකරුවෝද මිනිස්සුයෝ කියලා. ඉතින් ඕකේ විනිශ්චයකාරවරයෝද මිනිස්සුයෝ කියලා ගැහුවත් ඒත් හරි. මොකද හුඟක් සමාන ලක්ෂණ තියෙනවා. වෙනස තියෙන්නේ අරගොල්ලන්ට හිරගේ කොහාටවත් ගෙනියන්න බෑ. ඒක ඇතුලේ ඉන්න ඕනේ. විනිශ්චයකාරතුමාලා කොහේ ගියත් හිරගේක ඉන්නා වගේ තමයි. ඒ තුමාලාට කැමති විදියට මිනිස්සු ආශ්‍රය කරන්න බෑ. කවුද කින්දමන්ද කියලා දන්නේ නැහැ. බොහොම බලපෑම් තියෙනවා. ජීවිතේ බොහොම පීඩාකාර විදියට තමයි ඒ වෘත්තිය කරන්නේ විනිශ්චයකාරවරු. ඒ වගේම අනිත් කාරණේ තමයි දැන් තමන්ගේ වෘත්තියේ අවුරුදු 25ක් 30ක් 40ක් කරපු උදවියට මේ විනිශ්චයකාර ධූරය දරලා යුක්තිය මුළු සමස්ත සමාජය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරලා අන්තිමට තමන්ට යුක්තිය ඉෂ්ට කරන්න තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනකොට කතා කරන්න කෙනෙක් මේ රටේ නැහැ. කවුද ඉන්නේ? වරායක් සේවක සංගමයේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරපුවාම වෘත්තීය සමිතිය ඇවිල්ලා පාරට බැලලා සටන් කරනවානේ. හැබැයි මේ විනිශ්චයකාරතුමාලට ලැබෙන්න ඕන තියෙන උසස් වීම ඒක නොලැබෙනකොට කවුද සටන් කරන්නේ? කවුද කතා කරන්නේ? ඇත්තටම දැන් ඔය මේ විනිශ්චයකාරවරුන් දැන් අපි නැවතත් මුලට යා යුතුයි. අපි මේ ව්‍යවස්ථාදායක සභාවෙන් ඔබතුමන්ලා අපේක්ෂා කරපු ඒ දේවල් ඉෂ්ට වෙනවද? ඇයි ඒ වගේ දෙයක් ඔබතුමන්ලා ඇති කරගත්තේ? ඒකට තමයි මම එන්නේ දිල්කා. මොකද මේක මේ කරුණු ටික පසුබිම පැහැදිලි කරුවේ නැත්නම් ජනතාවටත් මේක සමහර වෙලාවට ප්‍රේලිකාවක් වේවි. ඒක නිසා විනිශ්චයකාරවරුන්ට ඒ වගේ හානිදායක දෙයක් වෙනකොට ඒ උදවියගේ අයිතිවාසිකම් නැති වෙනකොට ඒ වෙනුවෙන් හඬක් තියෙන්නට ඕන. දැන් අපි රජයේ ලිපිකරුවෙක්ගේ පොලිසියේ රාළහාමි කෙනෙක්ගේ උසස් වීම නියම වෙලාවට දුන්නේ නැතුණාම අපි මූලික අයිතිවාසිකම් නඩු දානවා. අපි නඩු දාස් ගණන් ලක්ෂ ගණන් මේ රටේ එහෙම නඩු පවරලා තියෙනවා. ඒක තමයි මටත් ඕන උනේ. මේ පවරනකොට දිලිකා විනාඩියක් දෙන්න. ඒ පවරනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ බලය යටතේ පළවෙනි ප්‍රශ්නේ යන්නේ මොකද්ද? ඇයි ජ්‍යෙෂ්ඨත්වයේ ඇයි නොසලක හැරියේ? උත්තර බඳින්නේ කියන්නේ මොකද්ද? ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න ඕන. නොදෙනව නම් ඇයි හේතු දක්වන්න? දැන් මේ විනිශ්චයකාරවරුන්ට උසස් වින් දුන්නේ නැහැ කපලා යවනවා. ඒක තමයි මම ඔබතුමාගෙන් අහන්නේ මේකේ නිර්ණායකයන් ඇත්තටම නැද්ද? එහෙම නිර්ණායකයන් තියෙනවා. නිර්ණායක ක්‍රම දෙකක් තියෙනවා මේකේ. එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නිර්ණායකය. අනිත් එක තමයි අපි ව්‍යවස්ථාදායක සභාව විදියට ක්‍රමවේදයේ නිර්ණායකය හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න එක. ඒ දෙවෙනි එකට අත තියලා නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවෙන් එහෙම නිර්ණායක හදලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතන තියෙනවා. නමුත් ඊටට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ ව්‍යවස්ථාවේ තියෙනවනේ නිර්ණායක. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 41 තියෙනවා නිර්ණායක. එක නිර්ණායකයක් තමයි ඒකේ තියෙනවා කොමිෂන් සභා 9ක්. ඔය රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් ඔය ඒ වගේ 9ක් තියෙනවා. දැන් ඒවාට සමාජිකය කොමසාරිස්වරු පත්කරන්ඩ සුදුසු අය තෝරලා ව්‍යවස්ථාදායක සභාව විසින් ලැයිස්තු යවන්න ඕන ජනාධිපතිතුමාට. ඒතර ඒ අය අතරින් සුදුසු අය ජනාධිපතිතුමා පත් කරනවා. ඒ ඇවිල්ලා කොමිෂන් සභාවේ සමාජිකයන් සම්බන්ධව. ඊට අමතරව තියෙනවා තවත් තනතුරු 28ක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 11 දෙනයි, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු 12 දෙනයි, නීතිපතිතුමා, විගණකාධිපතිතුමා, පොලිස්පතිතුමා, ඔම්බුඩ්ස්මන්, පාර්ලිමේන්තුවේ මාලේකා. ඒවට ඒවා තීරීමක් කරන්න ව්‍යවස්ථාදායක සභාවට බලේ නැහැ. ඒවට නම් එවන්නේ ජනාධිපතිතුමා. දැන් මේක දෙපැත්තක්නේ ක්‍රියාත්මක වෙන්නේ. කොමිෂන් සභාවලට නම් තෝරලා යවනවා ව්‍යවස්ථාදායක සභාවෙන් ජනාධිපතිතුමා ඒ අතරින් කවුරු හරි පත් කරනවා. හැබැයි ජනාධිපතිතුමාට වගකීම තියෙන්නේ නිලධාරි පත් කරනකොට මේ 28 දෙනා එතුම යවන්න ඕන මම මෙන්න මෙයා තමයි යෝජනා කරන්නේ. එතකොට එයා යෝජනා කරන ජනාධිපතිතුමා යෝජනා කරන එක ප්‍රතික්ෂේප කරනවා නම් ව්‍යවස්ථාදායක සභාව හේතු දක්වන්න ඕනේ. මේ දැන් විනිශ්චය මේ අගවිනිසුරුතුමා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමා,
එතකොට අභියාචන අධිකරණ මිනිස්ටර තනතුරු වලට සුදුසුකම් ලැබපු දවියගේ ඒ උසස් වීම කපා හරිනකොට හේතු දක්වන්න ඕනේ නැද්ද අඩුගානේ කියන්න ඕනේ නැද්ද නැහැ එහෙම දෙයක් කිසි දෙයක් වෙන්නේ නැහැ ඒක ඉතාමත්ම දූෂිත විදියට ඒ ක්‍රමය මුල ඉඳලා හදාගත්ත ක්‍රමවේදයක් දේශපාලනීට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට පුළුවන් වෙන විදියට විවස්ථාදායක සභාවට හොඳයි මට පුංචි අවස්ථාවක් ලබා දෙන්න අපි කෙටි විරාමයකට යන්නට අවශ්‍ය විරාමෙන් අනතුරුව යලි කම්මු 360 සජීව සංවාදය බැලිටෙක් වෙසිටනේ 360 සජීව සංවාදයේ සමගින ඔබතුමා පැහැදිලි කරමින් සිටියේ මේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. දැන් එතකොට මේකේ ක්‍රමයේ උඩු යටිකුරු කරලා මුල ඉඳලම මේක සැලසුම් සහගතව විය යුතුයි. ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ එතුමා විනිශ්චයකාරතුමන්ලා නීතිපතිතුමා පොලිස්පතිතුමා වගේ පත්කිරීම් කරන්න තියෙනකොට එතුමට අවශ්‍ය නම් නේවන්න ඕන. හැබැයි මෙතන විවස්ථාදායක සභාවෙන් බලපෑම් කරා ජනාධිපතිතුමාට අපිට නම් තුනක්වත් ඕන කියලා. ඇයි ඒ නම් තුනක් ඉල්ලන්නේ? ඒ තනතුරු වලට තෝරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන මොන විනිසුරුතුමාද කියලා තෝරන්න තමයි විවස්ථාදායක සභාව මේ ගෙන්න ගන්නේ. ඒ ගෙන්න ගත්තට පස්සේ ඒගොල්ලන් කැමති එක්කෙනා තමයි තෝරන්නේ. දැන් මේක පිළිවෙලට ගත්තම මුලින්ම මේ විවස්ථාදායක සභාව ඉදිරියට ආවා පත්වීමක් කරන්න නීතිපති සම්බන්ධව. තොර නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා විශ්‍රාම යනකොට යුවන්ජන් ජේතිලක මැතිතුමා ඊළඟට ජේෂ්ඨයා තමයි සොලිසිටර් ජෙනරල් සුද ගම්ලත් මහත්මයා. එතකොට එවනවා නම් දෙකක් හෝ තුනක්. ඒ නම් කියලා තමයි ගෙන්න ගන්න අපිට තනි එක බෑ. ඒ මොකටද ගේන්නේ? එතකොට සුද ගම්ලත් මහත්මයා අවුරුදු 34ක් නීතිපති දෙපාර්තමේන්තුවේ අකණ්ඩව සේවය කරලා කිසි චෝදනාවක් නැතුව සොලිසිටර් ජෙනරල් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතන එතුමාගේ එක ප්‍රතික්ෂේප කරනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න තියෙන එකම හේතුව තමයි එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටි ආණ්ඩුව කාලේ රජයේ නිලධාරියෙක් විදිහට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරු දුන්නම බාරගත්තා. ඔය ඔබතුමත් මේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙක්ව සිටියදී සිද්ධ වෙච්ච සිටියදී වෙච්ච තමයි මම මේ දැන් කියන්නේ. මම අවුරුදු දෙකක් හිටියා. පළවෙනි සභාවේ ආණ්ඩුව නියෝජනය කරේ මම. එතකොට එතුමාගේ එක ප්‍රතික්ෂේප කරලා දැන් එතුමා විශ්‍රාම ගියා. එතකොට එතුමට වෙච්ච අසාධාරණයට කොහෙද තියෙන්නේ මූලික අයිතිවාසිකම් ප්‍රතිකර්ම? ඊළඟට එනවා මම මේ කියන්නේ සුවද කම්ලත් මහත්තයාට නොදී ඊළඟ දුන්න ජයන්ත ජයසූරිය මහත්තයට දුන්න එක වැරදි කියලා නෙවෙයි. එතුමට දෙන්න නැත්නම් ඊළඟ එක්කෙනාට දෙන්න ඕන. ඇත්තටම කියනවා නම් එතුමට අසාධාරණයක් වෙයි සමහරලාට මේක මෙතනින්ම අතර කරොත් එතුමා මේක බාරගන්න අකමැති වුණා. ජේෂ්ඨේ උඩින් ගිහිල්ලා මේක බාරගන්න එතුමා බැහැයි කිව්වා. අපි කිව්වේ බාරගන්න කියලා. මොකද අපිට දෙපාර්තමේන්තුව ගෙනියන්න උන් සබාරගන්න එක. බොහොම අකමැත්තෙන් එතුමා බාරගත්තා. එතුමා මේ තනතුරු කෑදරකමට දැඟලුවයි කියලා එහෙම එකක් නැහැ. එතුමා බොහොම අකමැත්තෙන් මේක බාරගත්තේ එතුමාට දොස් කීමක් නෙවෙයි, එතුමා විවේචනයක් නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ මම කරන්නේ. ඊළඟට SM වික්‍රමසිංහ මහත්තයා පොලිසිය හිටපු ඇක්ටිං IGP පොලිස්පතිතුමා. ඊළඟට ඉන්න එක්කෙනා යාට වැඩි මාස 9ක් කනිෂ්ඨයි. එතකොට එතුමාගේ එකටත් නම් තුනක් අවශ්‍යයි කියලා කිව්වා. නම් තුනක් ගෙන්න ගත්තා. එතුමාට සුදුසුකම් අතින් ගත්තා, කාල සීමාව අතින් ගත්තා, සේවය අතින් ගත්තත් හැම එකෙක්ම එතුමා ජේෂ්ඨත්වයේ තියෙනවා මාස 9ක් අනිත් අයට වැඩි. එතුමාට දුන්නේ නැහැ. හේතුවයි එකම හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිය වුණා. සමහරු හිතනවා ඇති ඒක එහෙමමයි කියලා ඔබතුමා කියන්නේ කිමකින්ද? එහෙමමයි කියලා මම තායි කියන්නේ. ඉතින් නැති කෙනෙක් ඇවිල්ලා ඉන්න ගුණේ මට කතා කරන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අද කාලේ නම් ජනාධිපති කෙනෙක් ළඟට ආරක්ෂාවට යන්න පොලිස් නිලධාරි පොරකයි. මේ අපි දන්නේම අපි මේ රටේ ජීවත් වෙච්ච අය. එදා වේ 2006 2007 කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට පොලිස් නිලධාරිය කියන්නේ බයයි බිලිබොයි කෙනෙක් වෙන්න බෑ කියලායි කියන්නේ. LTT එක කොයි වෙලාවෙ එතුමා ඝාතනය කරනවද දන්නේ? එතුමා ඉල්ලලා ගියා නෙමෙයි, එතුමාට පවරපු රාජකාරිය රටේ රාජ්‍ය නායකයා ආරක්ෂා කරා. ඉතින් ඒක එතුමාට සියලු සුදුසුකම් සපුරලා තමන්ගේ වෘත්තියේ ඉහළම තනතුර ලැබෙන්න යනකොට ඒක එතුමාට අහිමි කරනවා නම් ඒකද යහපාලනේ?
ඊළඟට විනිශ්චයකාරවරුන් සම්බන්ධ වෙනකොට දීපාලි විජේසුන්දර විනිශ්චයකාරතුමිය අපි අවුරුදු 35 30ෙම දන්නවා රටේ හැම තැනම අධිකරණවල දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත්ම අවංකව අදටත් කාගෙන්වත් චෝදනාවක් නැහැ අපක්ෂපාතීව සේවය කරපු විනිශ්චයකාරවරයා දැන් එතුමියගේ නම දෙවතාවක් යවනවා දෙවතාවෙම ප්‍රතික්ෂේප කරනවා ඇයි ප්‍රතික්ෂේප කරන්නේ එකම හේතුව මම දන්නවා සුදු කොඩි නඩුවේ චූදිතය වරදකාරය කරා දැන් මේ තත්වයක් ඇටද විනිශ්චයකාරවරයෙකුට නිදහසක් තියනවද හිතේ මේ නඩු තීන්දුවක් දෙන්න දේශපාලනයට ගෑවිච්ච කෙනෙකුට හෝ ගෑවෙන් ඉන්න කෙනෙකුට දැන් පක්ෂය දුන්නොත් අනිත් ආණ්ඩුවෙන් ආපුවම බෙල්ල කපනවා විපක්ෂය දුන්නොත් මේ ආණ්ඩුවෙන් බෙල්ල කපනවා එතකොට කොහොමද විනිශ්චයකාරවරයෙක් නඩු තීන්දුවක් ලබා දෙන්නේ ඒ නිදහස කොහොමද ඊළඟට කුසලා සරෝජිනී විරවර්ධන මැතිණිය අවුරුදු 31ක් අධිකරණ සේවයේ හිටියා මොකද්ද තියෙන චෝදනාව ලලිත් වීරතුංග මහත්මයාට මුල් අවස්ථාවේදී මාධිකරණ යැප දුන්නා අපේ රටේ යැප නීතිය කියන්නේ යැප දෙන්න කියලා යැප නොදෙනව නම් හේතු දක්වන්න ඕනේ යැප දුන්නොත් මෙයා සාක්ෂි වෙනස් කරයි යැප දුන්නොත් සාක්ෂිකාරීන්ට බලපෑම් කරයි යැප දුන්නොත් මෙයා ලංකාවෙන් පැනලා ගිහිල්ලා නැවිල්ලෙන්දි ඒ වගේ සාධාරණ හේතුවක් නීත්‍යානුකූල හේතුවක් නැත්නම් යැප දෙන්න ඕන ඉතින් දැන් එතුමිය අවුරුදු 31ක් මේ රටේ අධිකරණ සේවයේ ජනතාව වෙනුවෙන් යුද්ධය ඉෂ්ට කරන්න ගිහිල්ලා මේ හුඟක් විනිශ්චයකාරවරු මන් දන්නේ එතකොට මනිලාල් වෛද්‍යතිලක මැතිතුමා මාධිකරණ විශ්වතුමා එතුමාගේ එක උසසීම අභියාචන අධිකරණයට ප්‍රතික්ෂේප කරා ඊළඟට හෙයියන්තොඩුව මහාධිකරණ විනිශ්චයකාරතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා දැන් සරෝජිනී විරදාදන මැතිණිය හෙයියන්තොඩුවේ මැතිතුමයි දෙන්නම විශ්‍රාම ගියා එතුමාලගේ සියලු ඒ බලාපොරොත්තු බොඳ වෙලා බිඳ වැටිලා බොහොම අසහනෙන් තමයි ඒ උදවිය යන්නේ ඊළඟට අරුණ රණසිංහ මහාධිකරණ විනිශ්චයකාරතුමා එතුමගෙත් ප්‍රතික්ෂේප කරා එතුමටත් සමහරලාට හෙට අනිද්ද විශ්‍රාම යන්න වෙනවා එතන මේ කාටවත් මම දැක්කම එතුමලා ලියුම් ලියලා තියෙනවා අඩු ගානේ අපිට කියන්න දැන් ශ්‍රේෂ්ඨ අධිකරණේ අහනවනේ මේ ලිපිකරුවෙකුට උසස්ම නොදුන්නම හේතුව පෙන්වන්න කියලා අඩු ගානේ අපිට කියන්නේ අපිට දෙන්නේ නැති අය කියලා ඒකටවත් තාම ඒ උදවිය පිළිතුරක් යවලා නැහැ ඊළඟට පහුගිය කාලේ ශ්‍රේෂ්ඨ අධිකරණ අගවිනිසුරු පදවිය හැබෑරතු වෙනකොට ශ්‍රේෂ්ඨ අධිකරණ හිටියපු ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරතුමිය තමයි ඊව වනසුන්දර මැතිණි. නීතිපති වෙලා ඉඳලා තමයි මේ ශ්‍රේෂ්ඨ අධිකරණේ තනතුරට ආවේ. අවුරුදු 39ක් නීතිපති දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරියක් විදියට සේවය කළා. අදටත් කාටවත් මුකුත් කියන්නේ නැහැ. මෙතුමිය මොනම හෝ වරදක් කරලා තියෙනවා. මේ විනය පිළිබඳව මොනවත් නැහැ. සමා වෙන අපි වෙලාව බලලින් මම ඔබතුමාට අවස්ථාව ලබා දෙන්නම්. මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා ඇයි මේ ඊව වනසුන්දර මැතිණියගේ නම යවන්නේ නැත්තේ අනිත් අයට දීම ගැන මට ප්‍රශ්නයක් නැහැ නමුත් ජේෂ්ඨත්වයක් තියෙනකොට ඇයි යවන්නේ නැත්තේ ජනාධිපතිතුමාගේ උත්තරයට මමත් පුදුම හිතුණා ජනාධිපතිතුමා කියනවා ඔය සභාවට මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් පත්වීම් දීපු අය යව්වට වැඩක් නැහැ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා මේකද යහපාලනය කියන්නේ මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මේකටද මේ රටේ අධිකරණයේ ස්වාධීනතාවය කියලා කියන්නේ එතුමිය විශ්‍රාම ගත්තා ඒක අධිකරණ විනිශ්චයකාරවරු හොඳද නරකද කියලා බලන්න තියෙනවා ස්වාධීන කොමිෂන් සභාවක්. ඒක තමයි අධිකරණ සභාව කොමිෂන් සභාව. අගවිනිසුරුතුමා නිලබලයෙන් ඒකේ සභාපති. ඒකේ ඉන්න තවත් ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර දෙපළක් මේකේ සමාජිකයෝ. මහේස්ත්‍රාත් තනතුරේ ඉඳලා ඔය උඩටම උසස්වින් ලබාගෙන එනකම් කුමන හෝ වරදක් සම්බන්ධව මේ විනිශ්චයකාරතුමාන්ලා සම්බන්ධ දැනගත්තොත් පැමිණිල්ලක් ලැබුණොත් ඒවා විභාග කරනවා දඬුවම් කරනවා අධිකරණ සේවයේ නිරපනවා බොහොම හොඳට අපේ රටේ අධිකරණ සේවා කොමිසම ඒ විනය ආරක්ෂා කරලා තියෙනවා ඒක න කවුරුත් විවේචනයක් කරන්නේ නැහැ නේද කරන්න දෙයක් නැහැ එතකොට එහෙම ඉන්න විනිශ්චයකාරතුමන්ලා අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට උසස් වීම ලබා ගන්න යනකොට පාර්ලිමේන්තුවේ ඉන්න විවස්ථාදායක සභාව ඒගොල්ලෝ ඉන්ටර්වයු කරනවා ඒගොල්ලෝ තෝරනවා මොකද්ද මේ විවස්ථාදායක සභාවට විනිශ්චයකාරු තෝරන්න තියෙන සුදුසුකම? ඒගොල්ලන්ට දැනීම තියෙනවද මේ
අධිකරණ ශේෂ්ත්‍රය පිළිබඳව නීතිය පිළිබඳව නීති ක්‍රමය පිළිබඳව මේ විනිශ්චයකාරවරුන්ගේ කල්ක්‍රියාව පිළිබඳව බහුසුත ඥානයක් ඒගොල්ලන්ට තියෙනවද? ඇයි 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 ওই ක්‍රමේ වෙනස් කරන්න උනන්දු වෙන්නේ නැත්තේ දැන් මොකද ඔබතුමාම සඳහන් කරන්නේ? මේක මේක නීතිය තියෙනවා. මේක ජනාධිපතිතුමා ආණ්ඩුවයි මේක මේ ක්‍රමේ වෙනස් කරන්න ඕන. වෙනස් කරන්න කියන්නේ මේ නීතිය වෙනස් කරන්න දෙයක් නැහැ. නීතිය හරි. නීතිය ජනාධිපතිතුමා දැන් මේ මේ පත්වීම් පිළිබඳව නිර්දේශ යවන්නේ ජනාධිපතිතුමා අගවිනිසුරුතුමාගේ නිර්දේශ අරගෙන. අගවිනිසුරුතුමා ගන්න දෙන නිර්දේශය මේ විනිශ්චයකාරවරුන්ගේ කල්ක්‍රියාව පැවැත්ම හොඳයි කියලා අධිකරණ සේවා සභාවේ තිබෙන නිර්දේශය මේ උදවිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභ්‍යාචනා අධිකරණයට පත්වීම සුදුසුයි කියලා රටේ ප්‍රධාන විධායක නිලධාරී විධායක නායකයා විදිහට ජනාධිපති දෙන යවන නිර්දේශය මේ තුනම විවස්ථාදායකෙන් යටපත් කරලා තියෙනවා. මේ රටේ මේ විවස්ථාදායක සභාවද අධිකරණය පැගුවා, විධායක ජනාධිපතිකම පාගලා තියෙනවා, විධායක ජනාධිපති අද ප්‍රාණපකාරී. දැන් එක පැත්තකින් ඕක සම්බන්ධව තවත් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. දැන් විවස්ථාදායක සභාව නිර්මාණය කරන්නේ විධායකයේ තියෙන අත්නෝමතික ක්‍රියාකලාපයට පිළිතුරක් විදිහටනේ. එතකොට දැන් නැවතත් ඔබතුමා කියන විදිහට විධායකය කියන දේම නම් කරන්න විවස්ථාදායක සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකම නම් ඒක හදපු එකේ අරමුණ ඉෂ්ට වෙන්නේ. කවුද එහෙම කියන්නේ? මම කියන්නේ නැහැ නේ එහෙම. ඒක පිළිබඳ නීතිය අවබෝධයක් තියෙන නිසා තමයි අපි ක්‍රමවේද දෙකක් හැදුවේ. කොමිෂන් සභාවලට පත් කරනකොට විවස්ථාදායක සභාවෙන් යවන්නේ. හැබැයි විනිශ්චයකාරවරු කියන්නේ කොහෙන් හරි ගිහිල්ලා ඇහිඳගෙන මේ පේමන්ට් එකෙන් ඇහිඳගෙන එන අය නෙවෙයි. NGO එකක් දාගෙන කෑ ගහලා උඩ පනින මිනිහෙක් නෙවෙයි. විනිශ්චයකාරවරු කියන්නේ ওই තනතුරු වලට යන අවුරුදු 25 30 40 සේවය කරලා ඒ සේවයේ ඉන්න අය. ඒගොල්ලෝ ගිහිල්ලා අපි පේමන්ට් එකෙන් ඇහිඳගෙන එන්නේ නැහැ. ওই කොමිෂන් සභාවලට එහෙම දාන්න පුළුවන් නේ. ඒක නිසා තමයි අපි මේ බලේ විවස්ථාදායක සභාවට දුන්නේ නැත්තේ. ඒ බලය ජනාධිපතිට දුන්නේ ලෝක පිළිගත් සම්මතයේ තමයි. ඇමරිකාවේද එංගලන්තේද ඉන්දියාවේද රටේ ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරු පත් කිරීම රටේ රාජ්‍ය නායකයා විසින් පමණක් කළ යුතුයි කියලා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ රීතිය. එතකොට අපි ඒක නිසා තමයි කොමිෂන් සභා දාන වලට පත් කරන විදියට විනිශ්චයකාරවරුන් පත් කරන්න උසස් ක්‍රීම් කරන්න බෑ. ඒකට තියෙන වෙනම ක්‍රමයක්. ඒ ක්‍රමය අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අයන්නේ තියෙනවා මේකේ. ඒකේ අපි කියලා තියෙන්නේ රටේ ජනාධිපතිට මේවට නිර්දේශ ලබා ගන්න අගවිනිසුරුතුමාගෙන් ක්‍රමවේදී තියෙනවා. ඒ ක්‍රමවේදී අරගෙන විවස්ථාදායක සභාවට යවන්න ඕන, ඒකට පත් කරන්න ඕන කෙනා තමයි. ඒකට ලැයිස්තු යවන්න බෑ. මේ ඉන්ටර්ව් මණ්ඩලයක් නෙවෙයි විවස්ථාදායක සභාව. මම දැක්ක සමහර අය ඉන්ටර්ව් වලටත් එන්න කියලා ලියුම් ලියලා තිබුණා. මේක ඉන්ටර්ව් බෝඩ් එකක් නෙවෙයි. විවස්ථාදායක සභාවේ කාටද සුදුසුකම් තියෙන්නේ අගවිනිසුරුකම දෙන්න සුදුසු එක්කෙනා ඉන්ටර්ව් කරන්නේ? මොන බලයක් යටතේද? මොන දැනීමක් යටතේද? කවුද ඒක ඉන්නේ? දැන් ඉතින් අපි තර්ක කරන්නේ, අපි උසාවි ගියා, අපි පාරට බැස්ස මොකටද? සිරාණි බණ්ඩාරනායක මැතිණිය දෝෂාභියෝගයක් ගෙනල්ලා ඉවත් කරනකොට පාර්ලිමේන්තුවේ තීරින් කාරක සභාව දාලා නඩු ආනකොට අපි ඇහුවනේ කවුද මේ මිනිස්සු? මේ අගමිනිසුරු පිළවඳ නඩු ආන්න මෙයාට බලයක් තියෙනවද, දැනීමක් තියෙනවද කියලා ඇහුවා නේද අපි? ඉතින් මේක ඊට වැඩිය බරපතල කාරණයක් නේ. දැන් ඒක ඇවිල්ලා තනතුරු දීලා චෝදනාවක් ඇවිල්ලා නේ ඒක වෙන්නේ. දැන් මේක තනතුරු ලැබෙන්න තියෙන එක මුලින්ම කපහරිනවනේ, තිඹිරිගෙයිදිම කපහරිනවනේ. කවුද ඒකට වගේ කියන්නේ? ඇත්තටම දීපාලි මහත්මියට මේ තනතුර ලබා නොදීමට හේතු දැක්වීමක් සිදු කළා තියෙනවද මේ වෙනකොට? කිසි කෙනෙකුට හේතු දැක්වීමක් කරලා නැහැ. මොකද අග්‍රවිනිශ්චයකාරතුමා සඳහන් කරා වගේ අගවිනිසුරුවරයාගේ නිර්දේශ මත තමයි ජනාධිපතිවරයා මේක මේ යෝජනාව. එහෙම නිර්දේශයක් අවශ්‍ය නැහැ නීතියේ. නමුත් සාමාන්‍යයෙන් මේ ජනාධිපතිතුමා එහෙම නිර්දේශ අරන් තමයි යවන්නේ. සාමාන්‍යයෙන් නීතියේ අවශ්‍යතාවයක් නෙවෙයි. නමුත් එතුමා වැඩි හොඳට ඒ දේ හැමදාම කරා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඒ තනතුරට පත් කරන්න ඕන නම ගියවන්න නොදී ජනාධිපතිතුමාට බලපෑම් කරලා එතුමත් බලපෑම් වලට යටත් වෙලා ඉන්නේ ඇත්තට. ඒක කනගාටුවට කරුණක්. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ බලතල සම්බන්ධව පාර්ලිමේන්තුවටවත් කැබිනට් එකටවත් බලතලයක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතර ආයන් වගන්තියෙන් තියෙන්නේ සියලුම විධායක බලතල තියෙන්නේ ජනාධිපතිට. කැබිනට් මණ්ඩලයට නෙවෙයි. තවමත් එතකොට එහෙම නම් එතුමා කාගේටද යටත් වෙලා තියෙන්නේ? නෑ, එතුමාට එහෙම යටත් වෙන්න වෙලා තියෙනවා. මේ දේශපාලන කුණු වෙච්ච දේශපාලන සංස්කෘතිය තුල එහෙම වෙලා තියෙනවා. ඒකට හේතුවක් මම කියන්නම්. එහෙම කිව්වේ නැත්නම් සමහරට මේක තේරෙන්නේ නෑ. අපි මේක ගෙනාවේ දින 100 දිනේ. එතකොට අපේ රටේ තිබුණ දේශපාලන සංස්කෘතිය පිළිබඳව අපිට අත්දැකීම් තිබුණා. 17 වෙනි සංශෝධනයේ මොකද උනේ?
දහටවැනි සංශෝධනයෙන් මොකද වුනේ මේව නැති කාලේ කොහොමද වුනේ කියලා මේ ඔක්කොම බලලා අපේ රටේ තිබුණ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියට ගැලපෙන්න අපි මේක හැදුවා හැබැයි ලංකා ඉතිහාසයේ කවදාවත් නොවෙච්ච විපර්යාසයක් 2015 සිද්ධ වුණා දේශපාලන පක්ෂයක් විදියට ඇවිල්ලා රාජ්‍ය නායකයෙක් විදියට ජනාධිපතිවරයා විදියට මෛත්‍රීපාල මැතිතුමා ජයග්‍රහණය කරේ නැහෙනි ආවේ එතුමාගේ විරුද්ධ කඳවුරේ හිටපු අපි එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට තමයි එතුමා ඇවිල්ලා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුනේ. එතකොට එතුමාගේ පළවෙනි පොරොන්දු රටට සෝභිතාම්තුරුන්ගේ ගෞරවනීය සෝභිතාම්තුරුන්ගේ පළවෙනි කොන්දේසිය අපි වේදිකාවක් ගානේ කියපු කතාව මොකද්ද මේ ජනාධිපතිතුමා නිර්පාක්ෂික ජනාධිපතිතුමා. අපි එහෙම කියලා තමයි ගෙනා. හැබැයි ඒ ගෙනාවේ අපි දන්නවා මෙතුමාට නිර්පාක්ෂිකව මේ කටයුත්ත කරොත් ඇත්තටම එහා පාලනය හදන්න පුළුවන්. හැබැයි රටේ කරුමෙද මන් දන්නේ කාගේ කරුමෙටද කියලා අපි බලාපොරොත්තු වුණා ස්ථිර වශයෙන්ම අපි ඒ ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයේ තුල ශක්තිමත් විපක්ෂයක් විදියට සහ මේ ජයග්‍රහණයත් එක්ක අපිට කිසි අපහසුතාවයක් තිබුණේ නැහැ 120ක් මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ ඡන්දෙට ඉදිරිපත් කරලා 120ක් අපිට මන්ත්‍රී දුර ගන්න. හැබැයි අපිට ඒක බැරි වුණා. ඒක බැරි වෙන්න එකම හේතුව මහ බැංකු මංකොල්ලේ. මොකද අපේ ආසන වලට අපිට ඒ දාස්වල යන්න බෑ. අපේ මාර්ගම හෝමගම පැත්තේ යනකොට ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකින්ගේ ගෙදරට යනකොට අපෙන් අහන්නේ අපි කොහොමද ඡන්දෙ දෙන්නේ? අපි UNP කාර්යය තමයි. නමුත් මේ වගේ මංකොල්ලයක් ආපු ආණ්ඩුවක් නායකයෝ ඉන්න පක්ෂයකට අපි කොහොමද ඡන්දෙ දෙන්නේ? ඒක නිසා අපි 106ට බැස්ස. අපිට බහුතරයක් නැතුව ගියා. අන්තිමට ජනාධිපතිතුමා මහා කැපකිරීමක් කරලා වගකීමක් බාරගත්තනේ. දැන් මෙතන ආණ්ඩුවක් අපිට හදන්න බෑ. හදන්න බැරුණාම මොකද උනේ? එතුමට සිද්ධ වුණා ශ්‍රී ලංකාවක දෙකට කඩන්නේ. ඒක නේ උනේ. ඒකෙන් කණ්ඩායම මෙහෙට ආවා. තව කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ගියා. දැන් ඒ ගිහිල්ලා පාර්ලිමේන්තුව තුළ අස්ථාවර ආණ්ඩුවක් හැදුනා. අස්ථාවර ආණ්ඩුවක් හැදුනට පස්සේ ජනාධිපතිතුමා ඒකේ හිරකාරිය බවට පත් වුණා. එතුමට තිබුණා ණය ගෙවන්න. එතුමට ණයක් තිබුණානේ ගෙවන්න. මොකද එතුමාට ඡන්දෙ කරේ අපිනේ. එක්සත් ජාතික පක්ෂේ. එතුමා ඉදිරිපත් කරෙත් අපිනේ. එතුමා ගේන්න ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි ලෙස තර්ක කරෙත් මම. එතුමාගේ ඡන්ද නියෝජිතයත් මම. අපි බොහොම සද්භාවයෙන් එතුමා ගෙනාවා. මේ යහපාලන ගමන යන්න. ඉතින් අපි යහපාලන ගමනේ පළවෙනි අදියර ඩෝංගාල කඩන් වැටුණ බිලියන 10කට වැඩි හොරකමක් කරපුවාම මහ බැංකුවේ පක්ෂයක නායකයෝයකට සම්බන්ධ වෙලා තියෙනකොට අපිට මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ඒ ගමන යන්න බැරි වුණා. ස්ථාවර ආණ්ඩු හදන්න බැරි වුණා. එක පැත්තකින් ජනාධිපතිතුමාට ජනාධිපතිතුමාගේ ගමන යන්න බෑ. අනිත් පැත්තෙන් දේශපාලන අරමුණු වෙනින් එතුමාගේ බෙල්ල මුලින් ඉර කරනවා. කොන්දේසි දාලා එතුමා නායකාරයෙක් කියලා හිතාගෙන එතුමාට බලපෑම් කරනවා. කියලා මුළු රටම අද මොකද්දද වෙලා තියෙන්නේ රටේ? අද රටේ නීතියක් තියෙනවද? අද දැන් අපි මේ කොමිෂන් දැම්මනේ. දැන් දිල්කමට කියන්නේ දැන් මේ කොමිෂන් දාලා අපි පළවෙනි වතාවට ස්වාධීන මැතිවරණ කොමිෂමක් ගෙනාවනේ. අපේ රටේ මැතිවරණ කල්යන්නේ කවද්ද? කොමිෂම ගෙනාවට පස්සේද ගේන කලින්ද? කියන්නකෝද ඔබතුමී අපිට වැඩිය දන්නවනේ මේ සමාජ වාතාවරණය ගැන. ඒකට උත්තර නැහැ. දැන් මැතිවරණ ස්වාධීන කොමිෂම මැතිවරණ කොමිෂම ස්වාධීනයි. හැබැයි මිනිසුන්ට ඡන්දෙ නැහැ. මැතිවරණ අකුලලා. ඊට පස්සේ දැන් මේ පොලිස් කොමිෂමත් දැම්මනේ. අපරාධ අඩු වෙලාද? පාදාලේ අඩු වෙලාද? කුඩු ව්‍යාප්තිය අඩු වෙලාද? හතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා. හතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේකට දහම් පාලනය කියන්නේ මේක හදන්නද මිනිස්සු අපිට බලය දුන්නේ? එතකොට මේ ක්‍රමවේදය තුල ඒකයි මම කිව්වේ. අනිත් එක දැන් සිවිල් සමාජයෙන් දැන් මෙතන මං හිතන ඔබ අහයි කියලා ප්‍රශ්නයක්. දැන් මෙතන සිවිල් සමාජයෙන් 3 දෙනෙක් ඉන්නවනේ. දැන් පළවෙනි ව්‍යවස්ථාදායක සභාව හදනකොට දැන් අනිත් පැත්තට ගන්නකො දැන් ප්‍රබල විපක්ෂයක් එක්ක විපක්ෂී සමාජිකයෝ මේ වැරදි තීන්දුව වලට විරුද්ධ වෙලා කෑ ගහලා මෙතන ප්‍රශ්න කරනවනේ. එහෙම දෙයක් උනේත් නැහැ. මොකද විපක්ෂ නායකකම ගියේ TN එකට. විපක්ෂී ප්‍රධාන සංවිධායකකම ගියේ ජනතා විමුක්ති පෙරමුණට. ජනාධිපතිතුමාගේ නියෝජිතයා කියලා දැම්මෙත් UNP එක්කෙනෙක්. අගමැති නම් කෙරුවේ ආණ්ඩුවෙන් කියලා ඒත් මම. මේ අපි ඔක්කොම එක ඇජෙන්ඩ එකකනේ තියෙන්නේ. එක න්‍යායපත්‍ර දෙකක් තිබුණේ නැහැ. හැබැයි මම කතා කරා. ජෝන් සෙනවිරත්න මහත්මයා මායිමට කතා කරා. නමුත් මට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි සාමූහික වගකීමෙන් හැමතිස්සෙම හිර කරලා නැහැ ඉන්නේ.
ඒකනේ රට කවුරු හරි විකුණනවා නම් සාමූහික වගකීම තියාගන්න ඕන නිසා කතා නොකර ඉන්න ඕනේ. ඒක වැරදිනේ. ඉතින් ඒක නිසානේ මම හම්බන්තොට කතා කරා ඒක එළියට දැම්මේ. ඒක වැරදිනේ. මම කතා කරපේක වැරදි. ඒ ඔබ කියන එක ඒ ඒක ඇවිල්ලා මේ යුක්තිය සාධාරණයි. නමුත් අපේ රටේ ඒක හිම එකක් නැහැ. අපේ රටේ දින ඒක අනිත් පැත්ත. අපේ නායකයෝ හොරකම් කරනවා නම් අපේ නායකයෝ මංකොල්ල කනවා නම් අනේ ඉතින් අපිටත් තියෙනවනේ මුක්තියක්. අපේ තියෙනනේ සාමූහික වගකීම අපේ ඉතින් ඇමතිකම තියෙනවනේ කතා නොකර ඉන්න කොච්චර බලන්න කොහොඳ වැදගත්කම නිසානේ ඇමතිතුමාගේ ඒක තමයි අපේ ක්‍රමය හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා යලිත් හමුවෙමු සර් සජීව සංවාදයෙන් තුන්සේහට සජීව සංවාදය සමගින් දැන් ඔබතුමා අර කිව්වා වගේ දැන් මේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගත්තම දැන් සිවිල් සංවිධාන නියෝජිතයනුත් ඉන්නවනේ. එතකොට අපි කොහොමද විශ්වාස කරන්නේ මේ මේ මේහි මේ බහුතරය එකම දේශපාලන අරමුණක් වෙනුවෙන් එකම දෙයක් වෙනුවෙන් තමයි කටයුතු කරන්න කියලා. දැන් මේක තුන් දෙනෙක් සිවිල් සමාජයෙන් පත් කරනේ. කවුද මේ දෙන්න තුන් දෙනා නම් කරන්නේ? මේ රටේ මහජනතාවද මේ තුන් දෙනා නම් කරන්නේ අගමැතිතුමා. විපක්ෂ නායකතුමා එකඟ වෙන නම් තුනකට දෙනවා. එතකොට විපක්ෂ නායක විදිහට හිටිය TN එකේ නායකතුමා. දැන් මම ඒගොල්ලන්ට චෝදනා කිරීමක් නේ මම කරන්නේ. නමුත් කරුණු දෙකක් තියෙන වැදගත් දෙකක් කියන්න. එදත් එහෙමයි දැනුත් එහෙමයි. ඔය සිවිල් සමාජයෙන් එන මහත්තුරු ඔය කවුරුවත් එක්ක ඔය තර්ක කරන්නේ එතන ඇවිල්ලා බලාගෙන ඉඳලා යනවා මිසක් කවුරුත් ඔව තර්ක කරන්නේ. අනිත් එක සිවිල් සමාජයෙන් එන අය ඇත්තටම අපක්ෂපාතී අය වෙන්න ඇති. දැන් අපේ සභාවේ සිවිල් සමාජයෙන් ආපු එක මහත්මෙක් තමයි එක්සත් ජාතික පක්ෂ නීතිඥ සංගමේ හිටපු සභාපති. එතුමා වැරදක් කරයි කියලා පක්ෂග්‍රහුණයි කියනෝ නෙවෙයි. ප්‍රශ්නයක් තියෙනනේ විශ්වාසය පිළිබඳව. මම ගියේ දේශපාලඥයෙක් විදිහට. නමුත් සිවිල් සමාජයෙන් ගන්නේ අපක්ෂපාතී අය ගන්න ඕන විදිහටනේ. එතකොට දැන් මේ සිවිල් සමාජයේ මේ පිළිබඳව සිවිල් සමාජයේ නියෝජිතයෝ මේ පිළිබඳව මොනවද කරලා තියෙන්නේ? මොනවද මිනිස්සුන්ට කියලා තියෙන්නේ? අඩු ගානේ මේ චෝදනා දැන් විනිශ්චයකාරවරු ඉල්ලීම් කරා උත්තරයක් නැහැ. මම චෝදනා කරනවා තවත් හුඟක් අය චෝදනා කරනවා. දැන් ඇයි එළියට අවිල කියන්න බැරි? රයිට්. හොඳයි. මේ චෝදනාව වැරදි. දීපාලි විජේසුන්දර මැතිනියට අපි උසස් වීම ප්‍රතික්ෂේප කරුවේ මෙන්න මේ හේතුව නිසා කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් කියන්නේ නැහැ නේ මම. ඒ කියන්නේ නැත්තේ කියන්නේ මම චෝදනාව ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියට එකඟව මම කතා කරන්නේ නැත්ත කියලා දන්නවා. මේක මට මේ දේශපාලන ලකුණු දාගන්න ජයග්‍රහණය කරන්න මට එහෙම ඉලක්කක් නැහැ. මට එහෙම හීන නැහැ. මට එහෙම රෝගෙකුත් නැහැ. හැබැයි මේ රටේ හොඳට මතක තියාගන්න ඩිල්කා මේ රටේ අදටත් මේ මට්ටමට හරි අධිකරණ ස්වාධීන අධිකරණයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයක් යම් ප්‍රමාණයකට තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරුවේ මේ රටේ විවස්ථාදායකයද? නෑ නේද? එහෙම විශ්වාසයක් මිනිසුන්ට තියෙනවද විවස්ථාදායකයෙක් කරයි කියලා? මේ රටේ මිනිසුන්ගේ විධායකය ගැන එහෙම විශ්වාසයක් තියෙනවද? නෑ. මේ රටේ මිනිසුන්ට අධිකරණය කෙරෙහි තියෙන විශ්වාසය නිසා ඔය ආයතන දෙක තාම පවතිනවා. නැත්නම් මිනිස්සුවවත් මෙලහකට ගිනි තියලා එනිසා දැන් අන්තිමටම බේරිලා තියෙන එකම ස්ථානයේ අධිකරණය දැන් ඒකටත් අර ලබ්බට තියපුවාත පුහුලට තිබුවාගේ දැන් ඒකත් ඉවර කරන්න තමයි මේ යන්නේ. ඒ කියන්නේ ඔබතුමන්ට ඇත්තටම 19 වෙනි සංශෝධනය ගෙනල්ලා අපේක්ෂා කරපු දේවල් අද වෙනකොට ඉෂ්ට වෙලා නැහැ. ඒකේ 100%ක් ප්‍රතිවිරුද්ධ පැත්ත සිද්ධ වෙන්නේ. අපි ආරක්ෂා කරන්න ගෙනාව නමුත් අද ඒක පාවිච්චි කරන්නේ ඒක විනාශ කරන්න. ඔබතුමන්ලට මේකේ තියෙන අඩුපාඩු ඔබතුමා විශේෂයෙන්ම මේ විෂය සම්බන්ධව ඉතාමත්ම ප්‍රගුණ කරපු කෙනෙක් නිසා මේකේ තිබිච්ච අඩුපාඩු අපි පහුගිය කාලෙත් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තිබිච්ච කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කළා. මෙහි තිබිච්ච මේ හිස්තැන් අඩුපාඩු පිළිබඳව ඔබතුමන්ලට කලින් තේරුණේ නැද්ද? තේරුණා. මේක සාමූහික ක්‍රියාවලියක්. මේ විෂය මට තියෙන විෂයක් නෙවෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මම අධිකරණ ඇමැතිවරයා වුණාට මට ඒක දුන්නේ නැහැ. ඒක ලැයිස්තුගත කරගත්තේ අගමැතිතුමාට. මේක මට හදන්න දුන්නා නම් සම්පූර්ණ බලය දුන්නා නම් මම දන්නව හඳ නැහැටි. අපිට විශේෂඥ ඕනේ නැහැ පිටරට උපදේශක ඕනේ නැහැ. ඒ නිසා මේකේ හුඟක් මීටරදී අහිතකරව තිබුණා. ඒව ජනාධිපතිතුමා දැනුවත් කරලා අපි ඉවත් කරා. වාසනාවට ශ්‍රේෂ්ඨාධිකරණය එතෙන්දිත් අපිව බේරුවා. අපි මේකේ වගන්ති පහක් හැලුවා. 19 සංශෝධනයේ වගන්ති පහක් හැලුවා. ඇයි හැලුවේ? ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ වගන්ති ගෙනාවොත් ව්‍යවස්ථා උල්ලංඝනය වෙනවා. 3/2 මදි ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා. ඒවෙන් ප්‍රධානම මොනවද? දැන් රටේ රාජ්‍ය නායකයා ජනාධිපති, එතුමා විධායක ජනාධිපති. එතකොට සේනාධි නායක. හැබැයි මේ සංශෝධනයට ගෙනාව රටේ ආණ්ඩුවේ නායකයා අගමැති. කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති. ඉතින් කොහොමද ඒක වෙන්නේ? ව්‍යවස්ථාවේ හතර වගන්තිය කියන විධායකයේ වගකීම සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාට තියෙන්නේ කියලා. හැබැයි ව්‍යවස්ථාවේ දැම්ම කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව හරි අර්ථකථනය දුන්න නිසා අද මේ රට බේරුණා. එහෙම නොවුනනම් හිතාගන්න ඕක අද කොතනද තියෙන්නේ කියලා මේක. මේ ඔබතුමා සඳහන් කරපු මේ දේශපාලන සංස්කෘතිය දැන් ඔබතුමා කියනවා අපිට වැරදි කියලා පේන දෙයක් වෙනුවෙන් පෙනී හිටින්න බැරි ප්‍රශ්නයක් තියෙනවා බොහෝ අයට. එහෙම වුණොත් ඒක සාමූහික වගකීමෙන් පිටපැනීමක්. හැබැයි මේක නෙමෙයිනේ රටක් පැත්තෙන් හිතුවම සිද්ධ විය යුත්තේ රටට සිද්ධ වෙන අයහපතක් නම් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා අපේ නායකයෝ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. සාමාන්‍ය ජනතාව හිතන්නේ එහෙමයි. අපිට අනතුරක් වෙනවා නම් අපි පත් කළ යවන පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ අය අපි වෙනුවෙන් පෙනී හිටිනවා. කොයිම වෙලාවකවත් මේ අය අපි පාවලා දෙන වැඩක් කරන්නේ නැහැ කියලා තමයි විශ්වාස කරන්නේ. හැබැයි ඔබතුමා කියන විදිහට එතනට ගිහාම එතන තියෙන දේශපාලන මතිමතාන්තර සහ එතන තියෙන දේශපාලන තීන්දුව తీරන අනුව අර සාමූහික වගකීමත් එක්ක බැඳී සිටීම නිසා ඔබතුමන්ලට ඔබතුමන්ලාගේ ඡන්ද ඒකයාගේ බලාපොරොත්තු අපේක්ෂාවන් ඉෂ්ට කරන්න බැරි තත්වයකට පත් වෙනවා. මේ සංස්කෘතිය වෙනස් කරන්න හැකියාවක් නැද්ද? දෙපැත්තක් තියෙනවා. ඇත්තටම දීල්ක හැම මිනිස්සු ඉන්නවද අපේ රටේ? අපින් එහෙම බලාපොරොත්තු වෙන මිනිස්සු ඉන්නවද? දැන් මම දන්නවා මම මේ කතා කරපු ටිකට එක්සත් ජාතික පාක්ෂිකයෝ බහුතරය මාත් එක්ක තරහ වෙනවා. මොකද මේ ආණ්ඩුව හොරකම් කරනවා, වැරදි කරනවා කියලා කියන නිසා. සන්දානේ බහුතරය මාත් එක්ක තරහ වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා දෝෂාභියෝග ගෙනාව අධිකරණයට අත ගැහුවා. ඒක මම කිව්වා. කවුද ඇත්ත කතා කරන්නේ? අපේ රටේ ජනතාව අපේ හොරා අපිට හොඳයි කියලා පෙළපාලියන ජනතාවක් ඉන්න රටක මම මේ කතා කරන්නේ. එතන මම මේ කතා කරන්නේ ප්‍රයෝජනක් වේද නැද්ද මන් දන්නේ නැහැ. මට විශ්වාසයක් නැහැ. අඩු ගානේ එක්ඩින්ග තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න මේ කියන්නේ. ඒක තමයි මේ රටේ සංස්කෘතිය. ඒක ඔබ මම දැක්කලා නැහැ. ඔබලගේ මාධ්‍යෙන් වුණත් මේ රටේ කතා කරන්න ඕන මේ දේශපාලට අදාළ වැදගත් කරුණු මතු කරනවා කියලා. දැන් කොතනද මේ දැන් මේ ක්‍රමවේදය කොහමද කුණු වෙලා තියෙන්නේ? මම උදාහරණයක් දෙකක් කියන්න. දැන් ඔබ කිව්වා ජනතාව මට ඡන්දේ දුන්න ජනතාව මමත් එහෙම විශ්වාස කරනවා. බොරුවට හරි පූර්වනිගමනය කරනවා. ජනතාව විශ්වාස කරනවා පක්ෂ ભેදිකින් තොරව රටට ආදරේ ඇතුව මේ මිනිහා ගිහිල්ලා තීන්දුවක් ගනී කියලා. එහෙම ඉතින් තමයි අපි ඒ විශ්වාසය මත තමයි අපි කටයුතු කරන්නේ. හැබැයි හැමෝම අපෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා. දැන් හම්බන්තොට වරාය දෙන වෙලාවේ ඒ වරාය හදපු සමාගම ඩොලර් මිලියන 780ක් දීලා අවුරුදු 35කින් යන්න යෝජනාව ඉදිරිපත් කරානේ. හැබැයි ඊට පස්සේ ඩොලර් මිලියන 1100ට වැඩි කරලා අවුරුදු 35 තව අවුරුදු 64ක් එකතු කරලා 99 කරානේ. එතකොට ඔය එක ඕකට විරුද්ධව මම කතා කරා. මේ ඩොලර් 420කට මෙහෙම රටක් පාව දෙන්න පුළුවන්ද? රටක් විකුණන්න පුළුවන්ද? මුළු ලෝකෙම තරහ කරගෙන අපි කලාපයේ තනි වෙලා ඉන්දියාව තරහ කරන් යුරෝප රටවල් තරහ කරගෙන මේ ඩොලර් 420ට මිලියන 420ට අපි තව අවුරුදු 64ක් දුන්නනේ. දැන් ඕක දෙන්න ගිහිල්ලා කැබිනට් එකේ මම කතා කරා. අර්ජුන රණතුංග ඇමතිතුමා කැබිනට් එකට දුන්නා ඔබ්සර්වේෂන් 6ක්. නිරීක්ෂණ 6ක් දුන්නා. එතුමාට කොන්දක් තිබුණා කියන්නේ මේක වැරදි. මේක රටට අහිත කරා. මොකද කරේ? ජනාධිපතිතුමාගේ පැත්තේ ඉන්න පරාදේ වෙලා ගෙදර ඉඳලා ගෙනල්ලා මන්ත්‍රීකම දීලා ඇමතිකම දීපු කෙනෙක් වරාය ඇමති කරලා මේක අස්සම් කරා. අන්තිමට හම්බන්තොට වරාය ගනුදෙනුවේ අවසාන ප්‍රතිඵලේ විජේදාස රාජපක්ෂ දේශද්‍රෝහී. මන්දක අදත් කවුරු හරි මුලේ අමාරුකාරයෙක් ඊයේත් ඔබ්සර්වර්ගේ ලියලා තිබුණා සරද්දි අල්ලිස් කියලා මන්දබුද්ධික මිනිස්සේ අපේ ඇල්ල දේශද්‍රෝහී. එහෙම මන්දබුද්ධිකයෝ ඉන්නවා මේ රටේ.
ඔබතුමාගේ ප්‍රකාශවල ඔබතුමා වගේ භාගකින 100000ක් ගන්නවා 100ක් නෙමෙයි 1000ක් ගන්න ඔබතුමී වයින්න පැයක් ගන්න හොඳයි පසුගියදා පාර්ලිමේන්තුවේ ඊට කලින් මම මේක කියන්න ඕනේ මේ දිල්කා මෙතන තියෙන මේ සංස්කෘතිය ඔබ ඇහුවේ සංස්කෘතියනේ ඇත්තටම ඔබලා සංස්කෘතිය ගැන මිනිසුන්ට කියලා තියෙනවද කතා කරනවද මිනිසුන්ට ඇහෙන්නේ අපේ රටේ 1988 ඉඳලා ඇතිවෙච්ච සංස්කෘතිය මොකද්ද දේශපාලන සංස්කෘතිය මේ දේශපාලන සංස්කෘතිය හැදිලා තියෙන්නෙම වෙන මොකකටවත් නෙවෙයි නායකයාගේ නායකත්වයේ සහ බලය රැකගන්න. පහුගිය ආණ්ඩුවේ වැඩියෙන්ම හොරකම් කරපු කීප දෙනා මේ ආණ්ඩුවට ඕනේ. නැත්නම් යන්න බෑ. පහුගිය ආණ්ඩුවේ වැඩියෙන්ම හොරකම් කරපු ඇමතිලා ටික මේ ආණ්ඩුවට ඕනේ. අරගෙන මේ ආණ්ඩුවෙන් දෙන්නේ මොකද්ද? වැඩියෙන්ම හොරකම් කරන්න පුළුවන් ලොකුම අමාත්‍යංශ ටික. එතන තමයි නායකයාගේ පැවැත්ම තියෙන්නේ. කොහොමද සමහරට ප්‍රහලිකාවද? මොකද දුන්න ගමන් දන්නවා ඒකෙන් ගන්නවා කියලා මිලියන් වලින් බිලියන් වලින් ගන්නවා කියලා දන්නවා. ඒ සාක්කි ටික අතේ තියාගන්න. ඊට පස්සේ එයා හැමදාම නායකයෙක් එක්ක ඉන්නවා. ඒ කණ්ඩායමම ඊළඟ ආණ්ඩුවෙත් ප්‍රබල ඇමතිලා. මොකද ඒත් ගියපු ගමන් හොඳ ඇමතිකම දෙන්නේ. හොරකම් කරන බව දන්නවා. කරනවා. නායකයාට ඊට වැඩිය ලොකු ආශිර්වාදයක් නැහැ. මොකද ඊට වැඩිය ආශිර්වාදයක්? නායකයාගේ සියලු ප්‍රාර්ථනා සපුරන්න පුළුවන් එකම ක්‍රමය ඕක. අපේ රටේ 88 ඉඳලා ලෝක නෙවෙයිද කියලා ඔබතුමී කියන්නකො මට. හැබැයි ඔබතුමා ඔය කරන චෝදනාව දැන් මේ වෙන විට ප්‍රබල අමාත්‍යවරු විදිහට කටයුතු කරන අයටත් බොහොම තදින් වදින චෝදනාවක්. ඕ එහෙම කරපු අයට වදිනවා. නොකරපු අයට වදින්නේ නැහෙනි. කරපු අයට වදින්න ඕන. නැත්නම් මොකටද මේ කියන්නේ? හොඳයි. දැන් ඔබතුමී කිව්වනේ මහජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි මේකයි කියලා අඩු ගානේ ඇත්ත කතා කරන්නේ. ඒකවත් කතා කරන එක ඒකත් බරපතල දෙයක් ඇත්ත කතා කරන එක. ඒක බරපතල කාරණයක්ද? ඒක 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 හොඳයි ඒක විය යුතුයි නමුත් ඒ චෝදනාව ඉදිරිපත් කරද්දී ඔව් චෝදනාව වැරදි නම් එන්න කියන්නේ මාත් එක්ක කතා කරන්න හොඳයි අනිත් පැත්තෙන් ඔබතුමා මේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව මතක් කරා පසුගිය මීට පෙර මේ වැඩසටහනේ මූලදී ඔබතුමා ඒක මතක් කරපු නිසා මම කැමැතියි දැනගන්න දැන් අර බැඳුම් කර සිද්ධියත් එක්ක මහපොළ අරමුදලට වෙච්ච දේ පිළිබඳවත් යම්කිසි කතා බහක් ඇති වුණා ඒ කාලෙදී. ඒත් ඔබතුමා විශේෂ බාර අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී මේ කාරණාව සම්බන්ධ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරාද? එහි අලාභය අය කර ගැනීම සඳහා මොකක් හෝ වැඩපිළිවෙළක් කරාද? මොකද්ද කරේ? ඇත්තටම දැන් ඔබතුමියලාගේ ඔය මාධ්‍ය වලින් අවුරුදු ගාණක් තිස්සේ දැන් බැඳුම් කර වංචාව ගැන කතා කරනවා වචන නාස්ති වෙලා තිනවා කාලේ විනාශ වෙලා තිනවා තාම මුකුත් වෙලා නැහැ අනාගතේවත්ේවට පීවර ගැනීම කියලා බලාපොරොත්තු වෙනවා ඒකයි දිනසියේදී වෙච්ච වංචාව ඒක සාමාන්‍යයෙන් තක්සේරු කරලා කියනවා මහ බැංකුව රුපියල් බිලියන 10ක පාඩුවක් වුණා කියලා ඒක මම පිළිගන්නේ නැහැ මොකද ඒකේ පාඩුව තක්සේරු කරන්න බෑ මොකද ඒ වංචාව නිසා 0.1ක පොලි අනුපාතයක් ඉහළ ගියන මුළු රටේම මිනිස්සු ඒ වන්දිය ගෙවනවානේ එතකොට පිට රටවල් වල අපි ඩොලර් එකට ඒක බලපාලා ඒක සතයක් ඩොලර් එකේ රුපියල බාල් දුනා නම් ඒක කවුද ගණනය කරන්නේ? එහෙම ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා එහෙම කරන්න බෑ. ඒක විශාල වංචාවක්. ඒක ගණනය කරන්න බැරි එකක්. ඒක කරේ දිනසියේදී. ඇත්තටම මේක මම විශ්වාස කරේ නැහැ. ඔය වංචාව වුණාට දවසට පහුවෙන්දා මහ බැංකුවේ නිලධාරියෙක් ඔය සම්පූර්ණම ලේඛන ෆයිල් එක ෆොටෝ කොපි කරලා මගේ අතට ගෙනත් දුන්නා. මෙන්න අපේ මහ බැංකුවේ වෙච්ච වංචාවයි කියලා. මම ඒක පිළිගත්තේ නැහැ. මට සැකයක් තිබුණා. කවුද හිතන්නේ මේ වගේ දෙයක් මේ රටවල් වල මේ නායකයෝ කරයි කියලා. මම ඒක ඊට පහුවෙන්දම ගිහලා අගමැතිතුමාට දුන්නා. මෙන්න මෙහෙම වංචාවක් මහ බැංකුවේ සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ ෆයිල් එක එතුමට දීලා ආවා. ඒ දිනසියෙම වෙච්ච ඊට වැඩිය ලොකු වංචාවක් ගැන තමයි ඔබ ඇහුවේ. දැන් මහපොළ ඇයි හැදුවේ? මහපොළ කියන්නේ ලලිත ඇතුළත් මුදලි මැතිතුමා මේ රටේ සුවහසක් අහිංසක අසරණ ගම්මානවල ජීවත් වෙන දුප්පත් ළමයින්ට උසස් අධ්‍යාපනය ලබා දෙන්න පහසුකම් දෙන්න විශ්වවිද්‍යාලවල හදපු මේ බාරකාර අරමුදලා. එතුමගේ අතින් ගාණක් දාලා තමයි මේ පනත හැදුවේ මේ බාරය හැදුවේ. ඉතින් එතුමා කල්පනා කරා අඩුම ගානේ මේ රටේ ඉන්න කෛරාටික දූෂිත දේශපාලඥයෝ මේකට අත ගහපුවම මේක කනවා. මේක විනාශ කරන. ඒක නිසා හොඳ ආරක්ෂණ වැඩපිළිවෙලක් විදිහට අගවිනිසුරුතුමා මේකේ සභාපති කරනවායි කියලා පනතක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා.
එතකොට අගවිනිසුරුතුමා විනිශ්චය කටයුතු වලට අමතරව තනතුරක් දරන එකම ආයතනය තමයි මහපොළ. එතකොට මේ මහපොළේ සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ ඉතාමත්ම හොඳ පියවරක් ගත්තා. මාලබේ අක්කර 20ක් දීලා මහපොළට එතන හැදුවා විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලයේ හදලා ඒ සල්ලි වලින් වරින් වර දිගින් දිගටම ඒ ලැබෙන මුදල් වලින් හදලා විශාල ගොඩනැගිලි සංකීර්ණයක් අද ලංකාවේ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය පෞද්ගලිකව. එතකොට ඒකෙන් බලාපොරොත්තු වුණේ සමා වෙන්න වෙලාව බලන්න පට පුංචි අවස්ථාවක් ලබා දෙයි. ප්‍රතුනේ ඒ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ආදායම මහපොළ අරමුදට ගෙනල්ලා ළමයින්ට වැඩි වැඩියෙන් පහසුකම් ලබා දෙන්න. එතකොට ඒ විශ්වවිද්‍යාලයේ සියලුම ඒ බාරකාර මණ්ඩලයේ විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ හිටිය රජයේ නිලධාරි. මුදල් අමාත්‍යාංශ ලේකම්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු සියලුම දෙනා රජයේ නිලධාරි. එතකොට විශ්වවිද්‍යාලේ පටන් අරගෙන සාර්ථකව කරගෙන ගියා. ඒක ඉතාමත්ම සූක්ෂම විදියට කෛරාටික විදිහට රජයේ නිලධාරි එක්කෙනා 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 අඩු කරා. දැන් ගරන්ටි කොම්පැනියක් තියෙනවා ඒකේ හැදලා. ඒකේ ඉන්න ඒකේ කටයුතු කරපු ආචාර්ය මහාචාර්යෝ දේශකයෝ කීප දෙනෙක් තමයි ඒකේ අධ්‍යක්ෂකවරු ඉන්නේ. දැන් සම්පූර්ණම රාජ්‍ය නිලධාරි තන්ත්‍රය එතනින් අතුගාලා දැම්මා. අතුගාලා දාලා මේ ආණ්ඩුව ආවා. ජනවාරි මාසේ ආවා. ඒ ආවට පස්සේ මැයි මාසේ 12 වෙනිදා මේ මාලබේ විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම පවරනවා මහපොළේ අයිති ඇත ඇරලා. එතකොට වික්‍රමවීර සූර්ය මහත්තයා තමයි මහපොළ බාරකාර මණ්ඩලේ එක සමාජිකයෙක්. අපි හොයනවා මහපොළ බාරකාර මණ්ඩලයේ කොහෙද මෙහෙම තීන්දුවක් කරන් තියෙන්නේ කියලා. එහෙම යෝජනාවක් සම්මත කරලා නැහැ. අපි සියලු නිලධාරීන් ගෙන ලැහුවා එහෙම එකක් නැහැ. හැබැයි මේක පවරනවා. පවරන්නේ කීයකටද? රුපියල් මිලියන 408කට. රුපියල් මිලියන 408කට. ඊට අමතරව ඉඩම සම්බන්ධව, ඒ කියන්නේ ඉඩම සම්බන්ධව විතරක් අයිතිය තබාගෙන කුලී ගැනීමේ අයිතිය විතරක් තබාගෙන තියෙනවා. ඒකට අවුරුද්දටම රුපියල් මිලියන 20යි හම්බ වෙන්නේ. මහපොළට රුපියල් 20 මිලියන 20යි අවුරුද්දටම හම්බ වෙන්නේ. මිලියන 408කට මහපොළ සම්පූර්ණයෙන්ම පවරලා දීලා පුජ්‍යලික සමාගමට ඉවර කරා. දැන් මේ ක්‍රමයට ඕනනම් විද්‍යෝදය විශ්වවිද්‍යාලයටත් හෙට ඕනනම් සමාගමක් හදලා ඒකින් උපකුලපති තව 4-5 දෙනෙක් දාලා කම්පැනියක් දාලා ඒකත් විකුණන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. ආණ්ඩු විකුණන්න පුළුවන්නේ. මොකක්ද තියෙන ගැටලු? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ විකුණපු වත්කම් වල වටිනාකම මම කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. මිලියන 20000කට වැඩි. ඒ කියන්නේ බිලියන 20කට වැඩි. බොන්ඩ් එකේ බිලියන 10යිනේ කියන්නේ. ස්ලිට් එකේ බිලියන 20යි. මහපොළට නැතුව ගියා. මහපොළේ දැනට තියෙන බිලියන 8යි සල්ලි. කිසිම ආදායමක් නැහැ පොලියර. ඒතර මේ මහපොළට එන්න තිබුණ ආදායම තමයි මේ නැති කරේ. මිලියන 20000ක් මිලියන 408ට විකුණනවා. දැන් මම දකිනවා ඩිල්කා මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ගෙනල්ලා මහා අරගල කරනවා මේ මාධ්‍ය ආයතන ඇතුලේ. අපිට අරක නැහැ, අපිට හොස්ටල් නැහැ, අපිට කැන්ටින් නැහැ. පාරේ මහදවාලේ පෙළපාලි යනවා, වතුර ගෑස් කනවා. හැබැයි කවුද කතා කරලා තියෙන්නේ මේ ළමයින්ට දෙන්න තිබුණ මේ මිලියන 20000 ගැන? මොන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයද අද කතා කරන්නේ? මොන ශිෂ්‍ය සංවිධානයේද මේ ගැන කතා කරන්නේ? මොන මාධ්‍ය ආයතනයේද මේ ගැන ප්‍රශ්න කරන්නේ? දැන් මේ පිළිබඳව තියෙන විගණක වාර්තා. ඇයි ඇත්තටම මේ ආචාර්යවරු විශ්වවිද්‍යාල සිසුන් මේ ගැන කතා කරන්නේ නැත්තේ ඕනේ? ඒක තමයි මට ප්‍රශ්නේ. නොදැනුවත්කමද නැත්නම් අවශ්‍යතාවයක් නැතිකම? මම මේක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා. මේ රටේ ජනතාවට දැනගන්න. මේ රටේ හුඟක් වෙලාවට මාධ්‍ය ජනප්‍රිය මාතෘකා උස්සේ අරයගේ ඕපදූපයි මෙයාගේ ඕපදූපයි දන්නවා නිසා මේවා දාන්නේ නැහැ. මේ රටේ ජනතාවට දැනගන්න ඕනේ මාධ්‍යෙන් එන්නේ නැහැද? දැන් බොන්ඩ් ස්කෑම් එක බැඳුම් කරේ ගැන ඔබලා පැය 10 ගණන් කතා කරලා ඇතිනේ. බිලියන 10ක වංචාවක් කළයි කියලා රටට පාඩුවා. දැන් මේ බිලියන 20 වංචාව ගැන විනාඩියක් කතා කරලා තියෙනවා. නැහැ නේද තාම? දැන් මේ බලන්න, මේවා මේ දේශපාලන චෝදනාවක් කියලා හිතන්න පුළුවන්නේ.
මේ ඇවිල්ලා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තා. මේ වාර්තාවේ මොකද්ද කියන්නේ? විගණකාධිපති මේ කියන්නේ. විගණකාධිපති කියනවා මහපොළ බාර අරමුදලට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සම්බන්ධයෙන් තිබූ අධිකාරීත්වය. හා රුපියල් මිලියන 1645ක ප්‍රතිලාභ අහිමි වීම සඳහා බාරකරුවන් වග කිය යුතු බව නිගමනය කරමි. බාරකරු මේ ඇවිල්ලා මිලියන 1600 කියන්නේ අර අවුරුදු 20කට කලින් මේක හදනකොට තිබුණු පොතේ වටිනාකම. දැන් මේකේ වටිනාකම මිලියන 20000කට වැඩි. කෝටි 2000කට වැඩි. ඒවට අදාළ සාක්ෂි තියෙනවා. මේව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න බැරිද? පුළුවන්. කවුද? දැන් ඔව් පිටට තව මේ අඩිය දෙන්න පොඩ්ඩක් ඊට කලින්. දැන් මේ වார்த்தාවේ තියෙනවා පිළිබඳව මම පැමිණිලි කරලා තියෙනවා නිලධාරිමගේ නිල වශයෙන්. අල්ලස දූෂණ කොමිෂන් සභාවට. දැන් මේකෙ වෙච්ච පාඩුව විතරක් මේ වார்த்தාව අනුව විතරක් බලන්න. ඒ දේපොලිටිකේ අධිකාර කියන්නේ අපේ පවරදීම නිසා මිලියන 1645යි සමාගම් දෙකක සුරකුම්පත් නිසි ලෙස ආයෝජනය නොකරපු නිසා වෙච්ච අලාභයේ මිලියන 1206යි ලොතරැයි කරුවකු හොයා ගැනීම සඳහා අනවශ්‍ය පරිදි නාස්ති කරපු මුදල රුපියල් මිලියන 688යි සුරකුම්පත්වල මුදල් ආයෝජනය නොකර ළඟ තබා ගැනීම නිසා පාඩුව රුපියල් මිලියන 455යි එකතුව මිලියන 3995යි මිලියන 3995යි يعني බිලියන 4ක් හැබැයි මේ දේපල පැවරීම නිසා විතරක් මොකද මං කියන්නේ අවුරුදු 20කට කලින් පොතේ වටිනාකම නෙමෙයි. අද මේ ගනුදෙනුව වෙන දිනේදී අපිට අහිමි වෙච්ච මුදල රුපියල් බිලියන 20යි මේ අනිත් ගනුදෙනුත් එක්ක තවත් බිලියන 3කට වැඩි බිලියන 23කට වැඩි පාඩුවක් අපිට මහපොළ නිසා ඒ කියන්නේ මේ මහපොළ විශ්වවිද්‍යාලේ දරුවන්ට මේ අලාභය සිද්ධ වෙලා තියෙනවා. අද මොන NGO කාර්ය කොච්චර ඉන්නවද යහපාලනේ හදන්නේ. දරුවන්ට ආදරයයි. දරුවෝ නලෝ නැහැ. ඩොලර් වලට කහින නැහැ. කුලියට කෑ ගහන නැහැ. යහපාලනේ ගෙනා මේක පෙරලන්න දෙන්න බෑ කියලා කියන මහාචාර්යවරු. ආමුදුරවරු. දැන් කොහොමද මේගොල්ලෝ? මහපොළේ දරුවන්ගේ මිලියන 23000 කෝටි 2300ක් කොරකම් කරාට කවුද පාරට බහැලා තින්නේ? කවුද නඩු දාලා තින්නේ? දැන් දෙක මේ පිළිබඳව අපි අල්ලස් කොමිෂම දැන් ඒකත් ස්වාධීනයිනේ. ඉස්සර ස්වාධීනයි දැන් ස්වාධීනයි. දැන් බලන්න මුළු ලංකාවෙම පොලිසිය රාළහාමි ওই ට්‍රැෆික් පොලිසිය ඉන්න රාළහාමිලා ගන්න පගාවයි රුපියල් 200 500 ওই ගුරුවරුයි විදුහල්පතිලායි ඔක්කොම ලංකාවේ ඉන්න අය ගන්න පගාව අවුරුද්දට එකතු කරෝ කීයක් ඇද්ද? මිලියන 1000ක් එච්චර වෙන්නේ නැහනේ. ඉතින් අල්ලස් කොමිෂම ලකුවට අවිලා දාන මෙන්න conviction වැරදි කිරින් 250යි මේ අවුරුද්ද. වැරදි කිරින් වැරදි කාර්ය කරලා තියෙන උසාවෙන් 250. හරි ලොකු ගාණක් නේ. හැබැයි ওই මුළු ලංකාවේම පගා ගත්ත මිනිස්සු ටික ගත්ත පගාවයි මහ බැංකුවෙන් කරපු හොරකමයි සංසන්දනය කරපුවාම ඒ හොරකමෙන් 1%ක් අතන තියෙනවද? ওই අවුරුදු 10යිම මිනිස්සු ගත්ත පගාව ටිකයි මේ මහපොළ අරමුදලට කරපු වංචාවෙන් වෙච්ච බිලියන 23යි ගත්තම මේ වංචා කරපු මුදලින් 1000 එකක් තියෙනවද උතන? දැන් මේව සම්බන්ධව ඔබතුමන්ලට මොන විදිහටද මැදිහත් විය හැක්කේ? දැන් මේ කාරණා සොයා බැලීම හරි ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට විශේෂ බාර ඇමතිවරයා විදිහට කටයුතු කරද්දී හෝ එහෙම නැත්නම් අපේ නියෝජිතෙක් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී හෝ මේ විදිහට ඔබතුමන්ලා කරුණු තොරතුරු සොයා බැලීම ඒ සියල්ල සිද්ධ කිරීම හරි ඒක ඒකේ සෙවිය යුතු ඒක අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි දැන් මෙතනින් එහාට මේක සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න මේකට මම එක ඇහුවේ නඩු කියන්න බැරිද? නඩු කියන්න ඕ නඩු කියන්න කලින් මේකේ අනුගමනය කරන්න ඕන අනිකුත් පියවර ගන්න ඕනේ. මම අමාත්‍යවරු ඉදිරියට මේ කරුණු සනාථ කරගත්තට පස්සේ ඔය මේක අල්ලගෙන ඉන්න කණ්ඩායම ගෙන්නලා කතා කරලා යම් සමතයක් කරන්න උත්සාහ කරා. නීතිපතිවරයාගේ උපදෙස් ගත්තා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලයට දාපම මුදල් ඇමතිතුමා කියන බෑ මේකේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. මේක ගන්න බෑ. මේ මංගල සමර ඇමතිතුමා එයා කියනවා මේ හොරකම හොඳයි. ආපහු ගන්න බෑ මේක. ඒක ඕන හොඳට විශ්වවිද්‍යාලේ කරන් යනවනේ. හොඳට කරන්න ඕනේ. හොඳට කරන්න තමයි දුන්නේ. හැබැයි ඒක ආදායම හොරුන්ට ගෙදර ගෙනියන්න නෙවෙයි දුන්නේ. ඒක ආදායම දුන්නේ මහපොළේ ළමයින්ට. ළමයින්ට ඒ දීමනාවල් ගෙවන්න.
දැන් මුළු මහ පොළොවේම තියෙන බිලියන 8යි මෙතන වංචා විතර බිලියන 23ක් වෙලා තියෙනවා. කොහොමද මේ 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 විශේෂ සංවිධාන කොහොම මේවා ගැන අද හොයනවා? ඉතින් මට කරන්න පුළුවන් දේ මම කැබිනට් මණ්ඩලයට ගෙනිච්ච කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති විරුද්ධ වුණා. හොරකම හොඳයි කිව්වා. හොරකම වුණත් කමක් නැහැ අපහු මේවා ගන්න දෙපයි කිව්වා. ඒකට කැබිනට් එක යට වුණා. ඊට පස්සේ මම අල්ලස් කොමිසමට පැමිණිලි කරුවා නිලධාරි මට්ටමේ නිල මට්ටමේ. ඒ අල්ලස් කොමිස් සාරිස් දෙපාර්තමේන්තුවේ මේ අල්ලස් කොමිසම දැන් ස්වාධීනයිනේ. ඉතින් අවුරුදු 10ක් විතර ඔක තියන් ඉදී පුස්කක. දැන් ඔබතුමා අදාළ තැන්වලට ඔය කියන විදිහට සියලු දැනුම් දීම් මේ කරන්න ඕන නීති නීත්‍යානුකූලව කරන්න ඕන ඒ ක්‍රියාපටිපාටියට අදාළ ඔබතුමා කටයුතු කරලානේ තියෙන්නේ. සියල්ල කරලා ඉවරයි. එතකොට ඔබතුමා හිතනවද දැන් ශිෂ්‍ය සංගම් හෝ ආචාර්යවරුන්ගේ සංගම් පාරට බැස්ස කියලා මේකට විසඳුමක් ලැබෙයි කියලා? මේක පාරට බහැලානේ. මේක අයගොල්ලන්ට පාරට බහැලත් මේක ජනතාව දැනුවත් කරන්න පුළුවන්. අධිකරණයට ගිහිල්ලා මේව අවලංගු කරගන්නත් පුළුවන්. මේ මොකද්ද කියලා තියෙන්නේ විගණකාධිපති කියලා තියෙන්නේ මේක වහම අවලංගු කරන්න කියලා. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යමු වෙන විරාමේ නතරේ නැවතත් අපි 360 සජීව සංවාදයෙන් හමු වෙමු. ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් පසුගිය දවසකදී මේ විමල් වීරවංශ මහත්මය සඳහන් කරනවා මේ ආගමික නිකායකට අනුව විනිසුරුවරු තෝරගන්නවා කියලා කතාවක්. මොකද්ද මේ මේ කියන කාරණේ? මන් දන්න තරමට දේශපාලන නිකායකට අනුව තමයි චෝදනාව තියෙන්නේ. ඒ කියන්නේ දේශපාලඥයෝ විසින් තේරීම මම ආගමික එහෙම පැටලිවිලක් මම නම් දන්නේ නැහැ. අනිත්ක විනිශ්චයකාරවරු තීරීමේදී ඒ පෞද්ගලික කාරණා බලන්න හොඳ නැහැ. ඒක ගැන අපි විවේචන ඉදිරිපත් කරන්නත් හොඳ නැහැ. ආගමක් අදහන්න විනිශ්චයකාරවරුන්ටත් අනිත් පැත්තේ තියෙන අයිතියම තියෙනවා. ඒක ඒ සම්පූර්ණයෙන්ම විනිශ්චයකාරතුමාලගේ පෞද්ගලික අයිතියක්. ඒක අදාළ නැහැ. කවුරුත් විනිශ්චයකාරවරු එහෙම ආගම් බදාගෙන මේ රටේ ප්‍රශ්න ඇති කරලා නැහැ. හොඳයි. ඔබතුමා දැනුත් තවමත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ. ඔබතුමාට එහෙම ආරාධනා කළේ නැද්ද පහුගිය කාලයේ අමාත්‍ය දුර ලබා ගැනීමට? අපෝ කතා කරා. මගේ හෘද සාක්ෂිට එකඟවමට යන්න බැරි නිසා මම ගියේ නැහැ. මොකද මම මීට කලිනුත් මං හිතන්නේ අර පෙන්නපු මගේ ප්‍රකාශයදීත් මම දැම්මා 2018 ඔක්තෝබර් 23 වෙනිදා මම ජනාධිපතිතුමාටත් කියලා තමයි ගෙදර ගියේ. මේ ආණ්ඩුව ලැබෙන පළවෙනි මොහොතේම ගෙදර යවන්න ඕනේ කියලා. ඒ ඇවිල්ලා මට මහින්ද රාජපක්ෂ මහත්තයගේ ඉන්නවත් මට ඇමතිකමක් ගන්නවත් නෙවෙයි. මට එහෙම රෝගයක් නැහැ. ඒක මම කිව්වේ මොකද ඒ තරම් ඒ සති කීපය තුළ අමාත්‍ය මණ්ඩලය තුළ ලොකු පීඩනයකට මම පත් වෙලා හිටියේ. ඒ ගෙනාපු හුඟක් යෝජනාවලට මම විරුද්ධව කතා කරා. දැන් කොළඹ නැගෙනහිර වරායේ දැන් ලංකාවේ අපිට එච්චරමයි තියෙන්නේ අපේ රට. එකක් දීලා තිබුණා කලින්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කැලේ කොළඹ දකුණ එක චීනෙට දුන්නා. මේ ආණ්ඩුව හම්බන්තොට එක දුන්නා. අපිටයි කියලා තියෙන්නේ කොළඹ නැගෙනහිරක විතරයි. ඉතින් කැබිනට් මණ්ඩලයේ ඊගෙන කතා කරනකොට අගමැතිතුමා හිටපු ගමන් කියනවා නම් නෑ ඒකට අත තියන්න බෑ. ඒක මං ඉන්දියාවට දෙන්න පුරුදු වෙලා ඉවරයි. දැන් මගේ තාත්තගේ බූදලයකක් වුණත් මට එහෙම කියන්න පුළුවන්ද දිල්ලට? ඉතින් එහෙම කියනකොට අපිට කතා කරන්න රැතුව ඉන්න පුළුවන්ද? ඊට පස්සේ තව ඉඩම් පනතක් ගෙනාවා. අපේ ඔය ඩීඑස් සේනානායක මැතිතුමා ඉතාමත්ම ශක්තිමත් නීති රාමුවක් තුළ ඒවා පවුල් ඇතුළේ ඒ ඉඩම්වල අයිති ආරක්ෂා වෙන විදිහට 1936 ඉඩම් සංවර්ධන පනතේ දාපු කොන්දේසි ටික මේගොල්ලෝ ඉවත් කරන්න හදනවා. 2002 යෝජාතිය පනතක් ගෙනාවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු වෙලාවේ. ඒ වෙලාවේ මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ පනත ගේන එක නතර කරා. ඊට පස්සේ මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා දැන් කීප වතාවක්ම ගේනවා. මේක මම දන්නවා ඉඩම් ඇමති විදිහට ගෑන්ත කරුණාතිල කැමතිතුමා මේක 100,000ක් විරුද්ධයි. නමුත් අසරණයි. ඇමතිතුරු උන්ක අසරණයි අද සාමූහික වගකීම රැකෙන්න එපා. ඉහලින් කියන එකට යස් කියන්න ඕනේ. දැන් ඒ 52ක් ගෙනල්ලා ඉඩම් බැංකු පනතයි සම්පූර්ණ LRCK බලය ඉඩම් බැංකුවට ගන්නයි තමන්ට ඕන විදිහට දේශපාලන ගැත්තන්ට උදව් කිරීම පිණිස හැකි වෙන්නයි දැන් මේක ගෙනාවේ. ඒක මේ අහිංසක ගම්මානවල මිනිස්සු ඒ කාලේ ඔබ දන්නෙත් නෑ අපි පොත්වලින් දන්නේ. ඔය කොවි ගම්මාන හදන කාලේ ඩීඑස් සේනානායක මහත්මයේ වමේ මිනිස්සු මෙහි කොළඹ පෙරලලා තියෙනවා
අපේ මේ අහිංසක මිනිස්සු ගෙනහිල්ලා කැලවල් වල ඔය පොළොන්නරුවේ මින්නේරියේ ගල්ලෝ ගෙනහිල්ලා කාක්කෝතර මේ මේ මදුරෝ කාලා මැලේරියා වදලා මරනවයි කියලා චෝදනාවක් ආවා ඩීසේනා නායක මහත්තයට ඒ කාලේ. ඇත්තටම මිනිස්සු මැරුණා. හැම පවුලකම එක්කෙනෙක් දෙන්නේ මලා ඒ කාලේ. එහෙම ගිහිල්ලා තමයි මිනිස්සු දුක් විඳලා ඒවා කැලෑවල් සුද්ධ කරගෙන ජලය අරගෙන වගාබින් හදාගෙන ඒවයි කුඩාවට පොඩි ගයක් හදාගෙන ඒ දරුපවුල් යම් මට්ටමකින් සතුටින් ජීවත් වුණානේ. දැන් ඒ සතුටේ මිනිසුන්ට දැන් මේ දෙවෙනි තුන්වෙනි පරම්පරාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ සතුට අදටත් තියෙන මේ මිනිසුන්ගේ අයිතිය ඒ පරම්පරාවට ඒ පවුලට රැකුණ නිසා. දැන් අපි දන්නවා අපි අදටත් අපි ගංගොල අපි දන්නවා මිනිහේ ওই ගංගොල ඉන්න මිනිස්සු බීලා ඉවරලා ඩෝප් වුණාට පස්සේ තව බෝතලයක් ගන්න නැත්නම් ඉඩම තමයි විකුණන්නේ. බුරුව ගහලා පරාදුනාම තව රුපියල් 1000ක් ණයට ගන්න ඉඩම තමයි පවර්ලා දෙන්නේ. අසරණ මේ බිරිඳයි දරුවොයි මේක පවර්ලයි කියලා විකුණලයි කියලා දැනගන්නේ අර මිනිස්සු මලදාට. අයිතිකාර වෙනවනේ ඉඩම ඉල්ලන්නේ. මේව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්නේ ඩී සේනා නායක කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක් මේ රට. UNP ගේ නායකයා. මේ රට මේ නිදහස ලබා දෙන්න නායකත්වය දුන්න ශ්‍රේෂ්ඨ නායකයා. එතුමා ඒ හදපු ඒ නීති ටික වෙනස් කරන්නේ මොකටද? මේ අහිංසක මිනිස්සු ටික ඔක්කොම පාරට දාන්න. සල්ලි පොලිකාරීන්ට වෙන වෙන ව්‍යාපාරවලට ජාවාරංකාරීන්ට මේ ඉඩම්වල හිමිකම ගන්න පුළුවන් විදිහට හදලා මේ අසරණ මිනිස්සු ටික ඔක්කොම පාරට දාන්න ගින්නේ ඔය. ඉතින් ඒක නිසා ඔක්තෝබර් 23 වෙනිදා මට අමාත්‍ය මණ්ඩලය තුල සටන් කරන්න පුළුවන් උපරිමෙන් සටන් කරලා ජනාධිපතිතුමාට කියලා ආවේ පළවෙනි මොහොතේ තප්පරයක් අක් බලන්න එපා මේක වටන්න පුළුවන් නම් වටන්න. මම නීති උපදෙස් දීලා නැහැ. ඒ එතුමාට බහුතරය බලන කාගෙවත් නීති උපදෙස් අවශ්‍ය නැහැ. ඒ තරම් වේදනාවකින් ආයේ මං ගෙදර ඇවිල්ලා බිරිඳටත් කිව්වේ අද නැත්තම් හෙට මට තාපු සැරයක් අස් කරලා ලියුම් එයි කියලා ඇමතිකම මං කොහේ මෙනවනම් හොඳයි කියලා. පාර්ලිමේන්තුවේදී ජාතික ආණ්ඩු වැඩපිළිවෙලක් පිළිබඳව දැන් නැවතත් කතා බහක් තියෙනවා. 21 වෙනිදාට මේ යෝජනාව සම්මත වෙයිද මොකක් වෙයිද මේ සම්බන්ධ වෙන දේ ගැන කියන්න බෑ. හැබැයි ඉතින් ජාතික ආණ්ඩුවක් කියන්නේ කවුද? කවුරුත් එක්කද ජාතික ආණ්ඩුව හදන්නේ? මුස්ලිම් කොංග්‍රසේ එක മന്ത്രി කෙනෙක් ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසේ ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. ඇත්තටම මේකයි මම කිව්වේ මේ විවස්ථාදායකය තුලත් ලොකු ලොකු වැරදීන් සිද්ධ වෙලා තියෙනවා. මේ විවස්ථාවේ ජාතික ආණ්ඩුවට නිර්වචනය දුන්නේ මම. ඒක කොහොමද ලියලා තිබුණේ නැහැ. ජාතික ආණ්ඩුවේ යනු මැතිවරණයකදී වැඩි මාසන සංඛ්‍යාවක් දිනාගනු ලබන දේශපාලන පක්ෂය සහ දෙවනුව වැඩි මාසන දිනාගනු ලබන දේශපාලන පක්ෂය දෙක එකට එකතු වෙලා හදන ආණ්ඩුවයි කියලා මේ අර්ථ නිරූපණය මම දුන්නේ. එහෙම අර්ථ නිරූපණයක් ඕනයි කියලා යෝජනා කරේ මේ අපේ චන්ද්‍රසිරි ගජදිර මන්ත්‍රීතුමා. එතුමා මේ යෝජනා කරපු කාරණේ සාධාරණයි. අර්ථ නිරූපණය දුන්නා. නමුත් මේක අච්චු ගහලනකොට තමයි මමත් පුදුම වුණේ. මේකේ තියෙනවා වැඩි මාසන ගණය ගන්න පක්ෂය සහ වෙනත් පක්ෂයක් කියලා. ඉතින් ජාතික ආණ්ඩුවක් හැදුවත් එකයිනේ වැඩි කරන්න පුළුවන්. මුස්ලිම් කොංග්‍රසේ මන්ත්‍රීලා එක්කෙනානේ ඉන්නේ. 19 සම්මත වුණේ කොහොමද එතකොට? සම්මත වුණේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගත්ත දේශපාලන පක්ෂය සහ දෙවනුව වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත්ත දේශපාලන පක්ෂය දෙක එකට එකතු වෙලා හදන ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් කියලා තමයි පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ඩිකේ දැනුත් තියෙන්නේ. ඒ කියන්නේ මේ විවස්ථාවේදී මේක ඒක ඒක උල්ලංඝනය කරලා පාර්ලිමේන්තුව සම්ප්‍රදාය උල්ලංඝනය කරලා මේකේ කපලා දාලා තියෙනවා දෙවනුව දෙවනුව ආසනය ගත්ත පක්ෂය කියන එක. ඔතමා කියන්නේ අත උස්සල සම්මත කරගත්ත කොපිය නෙමෙයි මේ කියන්නේ. ඒක නෙවෙයි මේකේ තියෙන්නේ. ඔක නෙවෙයි අපිට ඔය සාමූහික වගකීම බැඳුනම මිනිස්සුන්ට වෙන අවශ්‍යයකින් අපිට ඇවිල්ලා කතා කරන්න බෑනේ. නමුත් දැන් ඉතින් මෙහෙම හම්බෙන් කෙනෙක් ඇවිල්ලා කතා කරොත් මිසක් නැතුව කවුදෝ කතා කරන්නේ? මොකෝ ඇමති ආණ්ඩු ඉන්න ඇමතිරුන්ට මේ ඇවිල්ලා කතා කරන්න පුළුවන්ද? මන්ත්‍රීලට කතා කරන්න පුළුවන්ද? එහෙම දෙනවද? අපිට තියෙන ප්‍රශ්නේ දැන් තමන් අත උස්සලා සම්මත කරගන්න ලියවිල්ල නෙමෙයි නම් රටේ ක්‍රියාත්මක වෙන නීතිය. ඔව්. එතන මහ විශාල අර්බුදයක් තියෙනවා නේද? ඒ අර්බුදය තමයි මේ උඩුදුවලා තියෙන්නේ. අද රටේ රාජ්‍ය පාලනයක් නැහැ. අද විධායකයේ ව්‍යවස්ථාදායකයේ ගැටීම මිසක් රටේ රාජ්‍යපාලනය නැහැ. කිසිම තැනක කොහෙද වැඩක් කරන්නේ කියන්නේ? උත්සව තියලා මාධ්‍යයට ඇවිල්ලා වොයිස් කඩ් දෙන වැරෙන්න වෙන මොනවද කරන්නේ මේ රටේ? හොඳයි, දැන් ඒක එහෙම වුණා නම් දැන් ඔබතුමා කියන විදිහට මේ 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 ලියවිල්ල පවා වෙනස් වුණා නම් අවසානයේදී රාජ්‍යපාලනයේදී
ව්‍යවස්ථාවේ තියෙන විදිහට එක් පක්ෂයක් එක්ක ජාතික ආණ්ඩුව හදන්න බැරිද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවානේ එක්කෙනා ඉන්නේ කියලා. ඔව්. හැබැයි අරක හැමුණා නම් මේකත් එහෙම නොවෙන්න බැරි නෑ. ඔව්. එහෙම වුණොත් එතනින් හරියට මේ වට අර්ථ නිරූපණ ගණනාවක් එන්න පුළුවන්. දැන් 19 සංශෝධනයේදී අපි කිව්වා ජනාධිපතිතුමාට අවුරුදු 4 මාසයක් යනකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. මේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් නැතුව 3-2. අනිත් පැත්තෙන් අපි ඇතුල් කරා 32 වගන්තියට මේ ව්‍යවස්ථාවේ ජනාධිපතිට තියෙන බලතල සහ වෙනත් නීති අනපනත් වලින් තිබෙන බලතල වලට අමතර ලෙස ජනාධිපතිට පාර්ලිමේන්තු විසිරන්න ඕනලාක බලය තියෙනවා කියලා. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණය බැලුවේ මොකද්ද? මේ වයිදි කරපු කතාවල් තර්ක විතර්ක එක්ක ව්‍යවස්ථාදායක චේතනාව මොකද්ද කියලා බැලුවා. ඒ චේතනාවට මුල් තැන දුන්නා. ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව දුන්නේ. නීතිය ගෙන මේ පරමාර්ථය පැහැදිලියි කියලා ජනාධිපතිවරයාගේ බලය සීමා කරලා තියෙන්නේ කියලා. එහෙම නැති මෙතෙන්දි චේතනාව බලන්න ඕනේ ඇත්තටම හැන්සාඩ් එකේ තියෙන විදිහට සම්මත කිව්වේ මොකද්ද කියලා. හොඳයි, දැන් නැවතත් අනපේක්ෂිත ලෙස ජාතික ආණ්ඩුවක් හදාගත්තොත් මේවා මෙහෙම වුණා නම් ඒවත් එහෙම වෙන්න පුළුවන් කියන තැනට එනවනේ. එහෙම වුණොත් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා ද බහුතරය කියන දේට එකඟ වෙලා අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කරලා කටයුතු කරන්න බෑ. ඒතුවට එහෙම කරන්න බෑ. ඇයි බැරි? ඇයි බැරි කියන්නේ ඒ බලය තියෙන්නේ ජනාධිපතිට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක බලය දීලා තියෙන්නේ ජනාධිපතිට. හැබැයි ජනාධිපතිගේ නායකත්වයෙන් සාම්ප්‍රදායිකව කැබිනට් මණ්ඩලය හරහා තමයි තීන්දුව తీරන අරගෙන ක්‍රියාත්මක කරගෙන යන්නේ. එතකොට මෙතෙන්දී ජාතික ආණ්ඩුව කියන එක පිළිබඳව අර්ථ නිරූපණය දෙනකොට ජනාධිපතිත්වත් විමසිල්ලෙන් සිටින්න වෙනවා. ඇත්තටම පාර්ලිමේන්තුව සම්මත කරේ මොකද්ද? අනිත් පැත්තට ගත්තම මේ ජාතික ආණ්ඩුව හදන්නේ එකතු වෙන්නේ එක මන්ත්‍රී කෙනෙක් ඉන්න දේශපාලන පක්ෂේ නම් අපි උපරිමයේ හිතුවොත් ජනාධිපතිතුමා ඒකට යට වුණයි කියලා. මම කියන්නේ එහෙමට යට වෙන්න ඕනේ නැහැ කියලා. 30 ඉක්මවන්න බෑ එතුමට. එහෙම යට වුණයි කියමුකෝ. එහෙමනම් 31 නේත් ගන්න පුළුවන්. ඒ කියන්නේ 30ට එකක් එකතු කරලා 31 කරපුවම ජාතික ආණ්ඩුවක් හැදෙනවා. අලුත් චක්‍රයක. හොඳයි, අපි නැවතත් කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. විරාමෙන් අනතුරු යාලි 360 සජීව සංවාදයෙන් හමු වෙමු. ඔබලිත එක්වන්නේ 300 සජීව සංවාදයේ සමගින්. ඔබතුමා මෙතන ඉන්න නිසා ත්‍රිපුද්ගල මහාධිකරණ සම්බන්ධවත් ඔබතුමාගෙන් අහන්නතුව බෑ. මේ කටයුතු පිළිබඳව මොකද හිතෙන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණේ? ඔව්, ත්‍රිපුද්ගල මහාධිකරණේ සම්බන්ධව මේ රටේ යම්කිසි කතිකාවතක් තියෙනකොට මට ඇඟිල්ල දික්ුණයි කියන කාරණේ කවුරුද දන්නවනේ? ඒ මට ඇඟිල්ල දික් කරන්න හේතුව තමයි ඒ ත්‍රිබුජ්ජල මහාධිකරණ පනතේ තිබුණ එක වගන්තියක්. ඒක තමයි මොන නඩුවද ත්‍රිබුජ්ජල මහාධිකරණේ යහන්නේ කියන කාරණේ අධිකරණ ඇමතිවරයාට අභිමතය දීලා තියෙනවා තීරණය කරන්න. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණේ කෝක වැරදි කියලා. මම නීතිඥවරයෙක් විදියට නීතිය දන්න නිසා එහෙම කිව්වේ. 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ වෙලාවේ රජිනෙදිරුව ලියනගේ නඩු තීන්දුව රාජාධිකරණයේ තීන්දුව කරේ ඔය කාරණේමයි. ඉතින් ඕක දැන දැන ආපහු ඒ ජාතියේ වැරදි පනතක් ගෙනල්ලා ප්‍රශ්න හදාගන්න මට උවමනාවක් තිබුණේ නැහැනේ. අනිත්ක ත්‍රිපුජ්‍යල මහාධිකරණයක් ඉල්ලුවා නම් නීතිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු අද වෙනතෙක් ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. තියෙන නීතියක් තිබුණා. මේ අලුත් නීතියක් නෙමෙයි මේක. මට මතක ඇති මම උඩතල වෙන්නේ අරු 3ක් වෙන හිටියා නඩු මහාධිකරණයේ. මේ ඊයේ පෙරදා තව තිබුණා. මේ පනතයට දෙන වෙයි. නමුත් තියෙන නීතිය තියෙනවා. ඉතින් මේක මේ අලුත් එකක් කරන වෙයි කියලා පනතක් දාලා හැදුවා. හැබැයි සංයුතිය එකයි, අදාළ නීතිය එකයි, ක්‍රියාදාමය එකයි. ඒක හොඳයි. ඉක්මනට කොහොම හරි නඩු අහන්න ඕන. අපි කැමති වෙන මේ කොච්චර අපි මහන්සි වුණාද මේ ඉක්මනට නඩු අස්වන්න.
දැන් මම දැක්ක ඒ එහෙම දාලා නඩුහනේ කොහොඳයි මේ ඊයේ පෙරේදා මම දැක්ක මාධ්‍ය මේක දැක්කේ වාර්තා කරලා තිබුණ ඔබලගේ මාධ්‍යත් දැන් එක නඩුවක් සම්බන්ධව කරුණක් අනාවරණය වෙලා තිබුණා ලිත්‍රෝ ගෑස් සමාගම මොකද ලිත්‍රෝ ගෑස් සමාගම කොහොම මට සාමාන්‍ය ආධාරණ අයිතියක් තියෙනවා කියන කතා කරන්නේ අපේ රටේ සෙල් ගෑස් සමාගම මේ විකුණලා තිබුණේ ජනාධිපති චන්ද්‍රිකා මැතිනිගේ කාලේ ඒ නිසා අපේ රටේ ආණ්ඩුවට තිබුණේ නැහැ ගෑස් සමාගම ඊට පස්සේ අපි ඔය රූපවා මේ මේ සමාවෙන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බිලියන 125ක වත්කම් බිලියන 6ට මේ මේ වගේම තමයි 2002 අප්‍රේල් මාසේ බිලියන 125ක වත්කම් තිබූ රක්ෂණ සංස්ථාව බිලියන 6කට වික්කා ඊට පස්සේ අපි නොයෙකුත් තර්ජන ජීවිත තර්ජනශය තමයි මම සභාපතිවරු විදිහට කෝපකාරක සභාව හරහා නිර්දේශ දීලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු පැවරුවා වාසුදේව නානායක්කාර මහත්තයා ඒ වගේම වෘත්තීය සමිති නඩු පවරලා ඒකෙන් රක්ෂණ සංස්ථාව අත්පත් කරගත්ත නිසා ඒ සල්ලි වලින් තමයි මේ ලිත්‍රෝ සමාගම හැදුවේ. ඒතර දැන් චූදිතයෙකුට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඒ ලිත්‍රෝ සමාගමේ වංචාවල් මොනවද මම දන්නේ නැහැ. හොයන්න අවශ්‍ය නැහැ මට. ඒ සමාගම පිළිබඳව ආපු සාක්ෂිය මම මේ ගත්තේ පත්තරෙන්. පෞගේ අවුරුදු කීපය තුළ බිලියන 18ක ලාභයක් ලැබලා තියෙනවා. බිලියන 18ක ලාභයක් ලැබලා තියෙනවා. හැබැයි ආණ්ඩු වෙනස් වුණාම ගිය අවුරුද්ද වෙනකොට මිලියන 146ක පාඩුවක්. දැන් චෝදනා කරන්නේ කාලේ බිලියන 18ක කවුරු හෝ ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගෝලයක් වෙන්න පුළුවන් තවත් දේශපාලඥයෙක්ගේ චක් ගෝලයක් වෙන්න පුළුවන් ඒක ඒක නෙවෙයි ප්‍රශ්නේ අපිට අදාළ කරුණ හැබැයි දැන් අපි යහපාලනයට ඇවිල්ලා බිලියන 18ක් ලාභ ලැබපු ආයතනේ බිලියන 146ක් මේ ගිය අවුරුද්දේ පාඩුවට ගෙනල්ලා තියෙනවා ওই රක්ෂණ සංස්ථාව අපි ගන්න වෙච්ච මහන්සියට ওই දන්නව රක්ෂණ සංස්ථාවේ සේවකයෝ ওই සේවකයෝ මේ රක්ෂණ සංස්ථාව ගත්තට පස්සේ අපි ඉල්ලලා නෙවෙයි මේක ගන්න මේ මේ වෙච්ච මහන්සියට උපහාරයක් දක්වන්න ලොකු උත්සවයක් සංවිධානය කරා. කරලා මට එන්නේ කෝයකට සහභාගී වෙන්න. හැබැයි දවල් 12ට මට එනවා දුරකථනයක් දුරකථන මේ ඇමතුමක් උඩින් තහනම් කරයි කියලා මාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පරිසරයට ගේන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලෙත් එහෙම තමයි අපිට සැලකුවේ. හරි වැඩක් කරන්න ගියන් ඕන රාජ්‍ය නායකයෙක් අපේ රට එහෙම තමයි සලකන්නේ. හොඳයි. ඡන්දගෙන මේ දවස්වල කතා වෙනවා. දැන් මීළඟ මැතිවරණයක් පිළිබඳව සාකච්ඡා වෙනකොට මේ එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ ජනාධිපතිවරණයක් අවශ්‍යයි කියන කාරණය. ඇයි ඔවුන්ට ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ? හි වාසි සහගත තත්ත්වයක් තියෙනවද එක්සත් ජාතික පක්ෂයේ? ඒක සාමාන්‍ය දැනීම. මම කියනවා නම් මට ඕන ජනාධිපතිවරණේ පළාත් සභා ඡන්දේ එපැයි කියලා. ඒ කියන්නේ පළාත් සභා ඡන්දේ මට අවාසි. මම කියනවා නම් මට පළාත් සභා ඡන්දේ ඕන ජනාධිපතිවරණ එපැයි කියලා. ඒ කියන්නේ අනිත් එක අවාසි. ඒක රට දන්න යථාර්ථයක්. හොඳයි. ඒ කියන්නේ එහෙම වාසියක් තියෙනවද? ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණයකට යෑමේ වාසියක් තියෙනවද? වාසි සහගත තත්ත්වයක්. වාසි වෙයිද නැද්ද කියලා මට අනාවැකි කියන්න බෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසයක් තියෙනවා අපේ රටේ සුළු ජාතික ඡන්ද 125කට වැඩි ප්‍රමාණයක් තිබෙන නිසා එතකොට දකුණේ ඡන්ද ප්‍රමාණය අඩු වුණත් සුළු ජාතික ඡන්ද එකතු කරගත්තොත් උත්සාහයක් ගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ අදහසක් ඇති. අනිත් පැත්තෙන් දැන් පළාත් සභා ඡන්දයේ දිගින් දිගටම කල්යන ඔබතුමා මේක වැඩසටහනේ ආරම්භයේදීත් මතක් කරා මැතිවරණ කොමිසමට බලයක් නැහැ කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? මුකුත් වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ තියන්න කියලා. ඉතින් ජනාධිපතිතුමාට මම මගේ අදහස දැක්ුවේ එතුමා මේ පිළිබඳ නියෝගයක් කරන්න ඕන කොමිසමට මේ මැතිවරණ පවත්වන්න කියලා. හොඳයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කතා කරොත් ඉන්න ඉදිරි ජනගහ ඔබතුමා මේ වන විට ජනාධිපතිවරයාත් එක්ක කටයුතු කරනවා. ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකත්වයට වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් වෙයිද? මේ මැඩිල්ක මම ඕන කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා කතා කරනවා. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මට නිල් පාට රතු පාට කොළ පාට කියලා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද දේශපාලනය කරන්න ආවේ අපි කාටවත් කඩේ යන්නේ නෙවෙයි. මේ නිවටේ වගේ ගිහිල්ලා වරප්‍රසාද අරගෙන නායකයෝ කියනවා අහ ඉන්න නෙවෙයි. ඕන කෙනෙක් හරි දෙයක් කරනවා නම් ඒ මෛත්‍රීපාල මහත්තයාද රනිල් වික්‍රමසිංහ මහත්තයාද මහින්ද රාජපක්ෂ මහත්තයාද කියන මට අදාළ නැහැ. ඒ නිසා කතා කරන්න ඕන දෙයක් තියෙනවා නම් මම ඕන වෙන එකක් ඕනලා කතා කරනවා. මට කවුරුත් එක පුජ්‍යලික දරන්නේ නැහැ. ඔව්තුමා හිතනවාද වර්තමාන දැන් මට කියන්නේ මෙහෙමයි මට කියන්න තියෙන මේකයි. මේ දිල්ක මේ රටට මට කියන්න තියෙන මෙච්චරයි. අපි ආපු හැමදාම මේ
ඉන්න එක්කෙනා එලවල ඉන්න අඬුව පළවල හැරලා අලුත් එක්කෙනෙක් ගේන්නනේ අපි සටන් කරන්නේ. ඕක 48 ඉඳලා අද්ද වෙනකන් අසාර්ථකයි. 77 වෙනකන් යම් කිසි ශිෂ්ට සම්පන්න භාවයක් තිබුණා. 77න් පස්සේ බලන්න. හැමදාම ගේන එක තිබුණ එකට වැඩිය නරකයිනේ. ඒක නිසා අපි අලුතෙන් තව අලුත් ජනාධිපති ගෙනාවත් ඒත් මේක හිඟමනටම යනවා මේ රට. ඒක ඒද බීද සීද නිල්ද කොළද රතුද ඒක අදාළ නැහැ. ඒ කවුරු ආවත් එහෙම වෙනවා. ඒ ක්‍රමයේ වෙනස් කරන්න ඕන. අපිට මිනිස්සු වැඩක් නැහැ. ඒ මිනිස්සු මොන පක්ෂයටයිද කියලා වැඩක් නැහැ. මේ රට ගොඩ ගන්න ඕන. අපිට වැඩපිළිවෙලක් දිනවන්න ඕන. අපිට ඒ බී දිනවල වැඩන්නේ. සීඩී දිනවලත් වැඩන්නේ. මිනිසුන්ට වැඩන්නේ. රටේ ජනතාවට වැඩන්නේ. අපිට වැඩපිළිවෙලක් දිනවන්න ඕන. ඒ වැඩපිළිවෙල මතුවෙන්න ඕනෙත් ඔබතුමන්ලගෙන්ම තමයි. ඔය අපේම තමයි. දැන් අපි ගියේ සැරේ තිබුණේ කොහොඳ නැහැ කියලා නේ මේ ගිනාවේ. එයාල අපි මුළු රට තිබුණාට වැඩි අගාධයට දැම්මනේ අපි. ඉතින් අපි හොඳ හිතින් එන එක කරේ. අපි මේක අගාධයට දාන්න කවුරුවත් හිතාගෙන කරේ නැහැනේ. ඒ අපිටත් වැරදුනානේ. මුළු රටටම වැරදුනා. ඇයි ඒ? අපි ගියේ මිනිස්සු දිනවන්න. නායකයෝ දිනවන්න. රටට අවශ්‍ය ක්‍රමවේදයක් දිනවන්න අපි කටයුතු කරලා නැහැනේ. අපි උත්සාහ කරාට කරගන්න බැරි වුණා. සෝභිත ස්වාමීන් වහන්සේ උත්සාහ කරා නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් දාලා ක්‍රමයේ වෙනස් කරන්න බැරි වුණා. මම ඒකට හේතු කලින් කිව්වා. ඉතින් ඒක නිසා මගේ මතය සහ මගේ ව්‍යායාමය අපිට පුජ්‍යලයාගේ ස්වરૂපය පුජ්‍යලයාගේ පාට ඒව අපිට අදාළ නැහැ. කවුරු හරි අපිට මේ රට වෙනුවෙන් නොවෙනස්ව ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒක තනි මිනිහෙකුට කරන්න බෑ. කණ්ඩායමක් එක්ක යම් කිසි වැඩපිළිවෙලක් හදාගෙන ඉදිරියට ගියොත් තමයි ජයග්‍රහණය කරොත් තමයි මේ රටට අනාගතයක් තියෙන්නේ. මේ රටට අනාගතයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක විශාල ප්‍රශ්නයක් දැන් තියෙනවා. දැන් අපි මහින්ද රාජපක්ෂ මහත්තයා පට්ට ගැහුවනේ. ණය අරගෙන බිලියන 7130ක් වෙනකන් ණය ගත්තනේ මහින්ද මහත්තයා. රට විකුණලා චීනට උගස් කරලා මේ රට කෑවයි කියලා අපි ගැහුවනේ. මේක කුඩු පුරවරයක් කරයි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා අපි ගැහුවනේ, මම ගැහුවනේ. ඒ කියන්නේ පෞද්ගලිකව නෙවෙයි. ඒ පාලනයට අපි ගැහුවා. දැන් අද අපේ ණය බර මේ දවස් දෙක තුනකට කලින් විගණකාධිපති මොකද්ද කිව්වේ කියන්නේ ඔබතුමියගේ මේ රූපවාහිනිය මොකද්ද කිව්වේ? මේ ගමේ මේ රටේ වෙච්ච ණය ප්‍රමාණය කියන්නේ මට නෙවෙයි. කවුද වයිමටවත් බැරිලු. මේ ඔක්කොම ගිනුම් ගත කරලා තියෙන්නේ හොරටලු, හංගල. කවුද මේ කියන්නේ? මේ රටේ විගණකාධිපති. ඒවා ඒකාබද්ධ ගිනුමේ පෙන්නලා නැහැ. ඒවා මහ බැංකුවේ ගිනුම් පෙන්නලා නැහැ. ඒවා තැන් තැන් වලට රිංගවලා දැන්ට සුවාගත්ත ප්‍රමාණය කොහොමුණත් මම වාර්තාවලින් මට හොයාගන්න පුළුවන් වුණ ප්‍රමාණය බිලියන 13000 පැනලා. ඔය ආණ්ඩුව මම දැක්ක ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනයේ කියනවා බිලියන 10994යි කියලා. ඒක වැරදි. ඒක හදපු ක්‍රමේ ඇවිල්ලා ඒ කාලවලට තිබුණු �ඩොලර් රේට් එකට හදලා තියෙන්නේ. එදා 150ට ඩොලර් රේට් එකට හදපු ගාන අද හදන්න දෙපැයි අපි ඩොලර් 100 ඩොලර් එක රුපියල් 184. එතකොට ඒ ගානට හදපුවාම ওই ගාන වැරදි. ඉතින් ඒක නිසා බොහොම පැහැදිලිව ආවම වශයෙන් අපි ඩොලර් නෙමෙයි රුපියල් බිලියන 13000කට වැඩිය ණයකාරයෝ මේ රටේ හැම පුරවැසියෙක්ම අපි මහින්ද මහත්තයාට ඒ කාලේ බැන්නා. ලක්ෂ 3000මාරක් ණය කෙරුවයි කියලා දැන් ලක්ෂ 5000මාරක්කට වැඩිය ණය කරවලා තියෙනවා. ඔබතුමා සඳහන් කරා ඔබතුමාට මේ කවුද කින්ද මන්ද කියන කාරණේ වැදගත් නෑ. ඔබතුමා ප්‍රතිපත්තිත් එක්ක ඕනම කෙනෙක් එක්ක කටයුතු කරන ලෑස්ති කියලා දැන් ඊළඟ ජනාධිපතිවරණය ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා එතුමා සූදානම් අපිටත් සූදානම් වෙන්න කියලා ජනතාවට කියනවා. ජනතාව ලෑස්ති නම් එතුමත් ලෑස්ති කියලා. එහෙම ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ඔබතුමා සූදානම්ද? මොකද කිසිම කෙනෙක් එක්ක මම සූදානම් වුණයි කියලා මම ഇതുමල්ලා සූදානම් වුණයි කියලා කියන උදවිය මම සූදානම් නැහැ. අපිට පුජ්‍යලෝ එකමක පුජ්‍යලෝ දිනවන්න නම් මින් ඉදිරියට අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. ඒක විනාඩියක්. හැබැයි කවුරු හරි එන කෙනා මේ රට ගොඩ ගන්න නිශ්චිත ස්ථාවර වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් ඒ පුජ්‍යලයා රතුද සුදුද මේ කොළද ඒක අදාළ නැහැ. එයා යාපනයේද දකුණේද ඒක අදාළ නැහැ. මේ රට ගොඩ ගන්න පුළුවන් පුජ්‍යලයා කවුද කියලායි අපි බලන්න ඕනේ. ඒක තමයි මේ රටේ ජනතාව බලන්න ඕනේ. ඒ ගැන කතා කරද්දිත් අපිට සැක මතුවෙනවානේ. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශන හැම නායකයෙක්ම ඉදිරිපත් කරා
ප්‍රශ්න තියෙන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉතා හොඳ අදහස් තියෙනවා. ඒ වගේ ක්‍රියාත්මක තිබුණානේ හොඳ ඒවා. ඉතා හොඳ අදහස් තිබුණානේ. ක්‍රියාත්මක වුණා නම් ඉතා හොඳ අදහස්. ඒ නිසා අදහස් නැත්තේ නෑ අදහසුත් තියෙනවා. අදහස් එහෙම ලියන්න පුළුවන් කියලා කියන්නේ එහෙම හිතන්නත් පුළුවන් කියන එකනේ. හැබැයි මොකක් හෝ හේතුවකට මේක ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔව් අපි දැඩි අදිෂ්ඨානයකින් ඩීල්කා ගියේ සරේ වැඩි කරේ. ඒ දැඩි අදිෂ්ඨානයෙන් කරේ අපිට ලොකු හයියක් තිබුණානේ. අපි ආණ්ඩුවක් හැදුවට පස්සේ किसी पक्षे कट गति करे न स्वाधीन तीन तो तीर गण पुलवा निरपाक्षिक जनाधिपति के खेदने अभी हिमा खदा गण बेरुना जनाधिपत मटे इस्तावरी बेरुना ये सापिने अभी मेघवा एक रटे जनता गीतावासना सजीवी संवाद සර වැඩිද මන්ද ඔබතුමාගේ ප්‍රකාශයන් නමුත් මම හිතනවා මේ ප්‍රකාශයන් තුලින් ජනතාවට හිතන්නට ගොඩක් දේවල් තියෙනවා මොකද ඔබේ වගකීම තමයි මේ නැවත නැවත රටේ ජනතාවට රට ගැන වුමනාවක් නැත්නම් ඒක සර කරන්නේ නැතුව ලාවට බාර ගන්න නිකන් ඉන්න පුළුවන් හොඳයි ඔබේ වගකීම අපි ඔබට බාර කරනවා අපේ වගකීම අපි මේ පිළිබඳව එතුමන්ලත් එක්ක විවෘතව සාකච්ඡා කිරීම ඒ කියපු කරුණු කාරණාවල වගකීම එතුමන් බාර ගන්නවා නම්ගම් සදාහන් කරපු නිසා බෙහෙවින්ම ස්තුතිය ඔබතුමාගේ පැමිණීම පිළිබඳව වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම සාකච්ඡාවකින් යලිත් හමු වෙනවා සුබ රාත්‍රියක්